හරි එතකොට පඩ මුලින් පටන්ගම රෙකෝඩින් එක බලන කටියට හරි අද අපි කතා කරන්නේ මේ PDF එක කොහොමද වර්ඩ් එකෙන් වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකෙන් හදාගන්න කියලා. මේ PDF ෆයිල් එකේ පිටු හතරක් තියෙනවා. මේ පිටු හතරම අද අපි වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා හදලා මේක PDF එකක් විදිහට සේව් කරනවා. ඒ වගේම වර්ඩ් ෆයිල් එකක් විදිහට සේව් කරනවා. එතකොට පළවෙනි පිටුව බලන්න. මේකේ තියෙනවා හෙඩ්ලයින් එකක්. ඒක අන්ලයින් කරලා තියෙනවා. ඒක බෝල්ඩ් කරලා තියෙනවා, ඉටලික් කරලා තියෙනවා. ඒ වගේම පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඒක අලයින් කරලා තියෙන්නේ සෙන්ටර් විදිහට. ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මේ දේවල් ටික අපි කලින් පාඩමේදී කතා කරා කොහොමද කරන්න කියලා. අපි ඊළඟ page එක දිහා බැලුවොත් එහෙම එතෙන්දිත් මාතෘකාවක් තියෙනවා. ඒ වගේම photo එකක් තියෙනවා. ඒතකොට අපි අද අලුතින් ඉගෙන ගන්නවා කොහොමද word file එකක් ඇතුළට photo එකක් insert කරගන්න කියලා. ඊළඟට තුන්වෙනි පිටුවට ගියොත් එහෙම ඔන්න ටිකක් පළවෙනි සහ දෙවෙනි පිටුවට වඩා ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. බලන්න headline එකක් තියෙනවා, photo එකක් තියෙනවා. ඒ photo එකට වෙනම නමක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒ photo එකත් එක්කම ඒ photo එකත් ඒ photo එකට ගියපු ඉඩ ප්‍රමාණයට ගැලපෙන විදිහට ඒ තියෙන අකුරු ටිකත් අපි පෙළ ගැසලා තියෙනවා. ඔයාල ගොඩක් වෙලාවට පත්තරයක් එහෙම කියද්දි මේ වගේ තැන් දැකලා ඇති. මේ වගේ කොටසක් හදාගන්නේ කොහොමද කියලත් අපි තව ටිකකින් බලමු. ඒ වගේම තමයි ඒ විදිහෙම කොටසක් අපි මේ විදිහට ටෙක්ස්ට් එකක් මැදට අකුරු ගොඩක් මැදට ෆොටෝ එකක් දාගන්නේ කොහොමද කියලා අද කතා කරමු. ඒ වගේම මෙන්න මේ වගේ Tamanට අවශ්‍ය විදිහට වගුවක් හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. ඊට අමතරව කාල වේලාවත් එක්ක බලලා අපි තව අලුත් දේවල් ටිකක් ඉගෙන ගමු. හරි. එහෙමනම් අපි මෙන්න මේ Word file sorry මේ PDF file එක Word කියන software එක පාවිච්චි කරලා නිර්මාණය කරන්න පටන් ගමු. ඒතකොට කාල වේලාව ඉතුරු කරගන්න මම මෙතන තියෙන අකුරු ටික මේ විදිහටම copy කරගෙන තමයි Word file එකට දාගන්නේ. මේ දේවල් type කරන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මේ අකුරු ටික, මේ photo ටික ඔක්කොම මම ඉවරනවා. ඔයාලත් මේ PDF document එක බලාගෙන මේ විදිහටම හදලා මේ විදිහටම වෙන්න ඕනේ නැහැ. ඔයාලට තව ලස්සන කරන්න පුළුවන්. නේ? ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට හදලා ඔයාලගේ group එකට දාන්න ඕනේ. දැනට ඔයාලගේ group එකට message දාන්න බැරුව ඇති. ඒක අද රැට මම on කරනවා. එතකොට ඔයාලට පුළුවන් හදන PDF ෆයිල් එක ඒකට දාන්න. Telegram group එකට. හරි. එහෙනම් අපි මෙතන ඉඳන් වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා කියලා. අපි එහෙනම් Word software එක open කරගෙන වැඩේ පටන් ගමු. හරි. ඔන්න මම Word software එක open කරගෙනයි තියෙන්නේ. ඒක මම maximize කරගන්නවා. minimize කරලා තිබ්බේ maximize කරගන්නවා. දැන් ඔයා අලුතෙන් නම් මේ වැඩේ පටන් ගන්නනේ Word software එක open කරාට පස්සේ ඔයාලට පුළුවන් file menu එකට ගිහිල්ලා මෙතනින් blank document කියන එක click කරලා මේ වගේ his document එකක් open කරගන්න. හරි. දැන් ඔන්න මුලින්ම අර PDF එකේ තිබුණු විදිහට අපි මෙතන ශ්‍රී ලංකා කියලා type කරගන්න යන්නේ. ඔන්න අපි ශ්‍රී ලංකා කියලා type කරගත්තා. දැන් බලමු ආයිත් PDF එක ගිහින් ඒකට මොනවද කරලා තියෙන්නේ කියලා. බලන්න ඒකේ font color එක වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ඒක පොඩ්ඩක් අනිත් අකුරට වඩා තද අකුරෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක bold කරලා තියෙනවා. ඒ වගේම මේ අකුරු ටික italic කරලා තියෙනවා සහ underline එක යටින් ඉරක් දාලා තියෙනවා. හරි. අපි එහෙනම් මේ දේවල් ටික කරලා බලමු. හරි. දැන් මේ text එක මුලින්ම අපි මේ text color එක වෙනස් කර ගන්නවා. මෙන්න මේ වගේ පාටකට. හරි. ඔන්න දැන් අපි පාට වෙනස් කරගෙන ඉවරයි. ඊළඟට මෙයාව bold කරගන්න ඕනේ. කොහොමද bold කරන්නේ? අපිට පුළුවන් keyboard එකේ තියෙන control key එක ඔබාගෙන B අකුර ඔබන්න. එතකොට bold වෙනවා. නැත්තම් මෙතන තියෙන මේ B අකුර click කරන්න පුළුවන්. එතකොටත් එයාව bold වෙනවා. ඊළඟට එයාව italic කරන්න ඕනේ. ඒ කියන්නේ එයාව පොඩ්ඩක් ඇලවුණු අකුරු විදිහට හදාගන්න ඕනේ. අපිට පුළුවන් මෙතන මේ තියෙන I අකුර click කරගන්න. ඒ වගේම අපිට පුළුවන් U අකුර click කරලා යාට underline එකක් දෙන්න. දැන් අපි ශ්‍රී ලංකා කියන කැලේ මේ විදිහටම හදාගෙන තියෙනවා. හැබැයි යාව තියෙන්න ඕනේ මෙතන නෙමෙයි. එයා ඉන්න ඕනේ පිටුවේ මැද. දැන් බලන්න මේ PDF එක පිටුවේ මැද තමයි එයා ඉන්නේ. මොන හරි දෙයක් පිටුව මැදට ගන්න අපි මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන තියෙන align කියන icon වලින් අපිට පුළුවන් අපිට අවශ්‍ය කට්ටියව පිටුව මැදට ගන්න. මෙන්න මේ විදිහට සෙන්ඩර් කියන icon එක click කරගත්තොත් එහෙම එයාව පිටුව මැදට යනවා. ඒ වගේම තමයි
ඒ තිබුණු ටෙක්ස්ට එකේ අකුරුවල ප්‍රමාණය ටිකක් ලොකු කරලා තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් මෙන්න මේ අයිකන් දෙක. මේ අයිකන් දෙක පාවිච්චි කරලා අකුරුවල ප්‍රමාණය මේ විදිහට වැඩි කරගන්න. ඔන්න විදිහට වැඩි කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි ඒ කොටසත් නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට අපි ආයෙත් PDF එකට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ paragraph එකක් තියෙනවා. නැත්නම් ඡේදයක් තියෙනවා. දැන් මේ ඡේදෙත් මම copy කරගන්නම්. එතකොට අපේ වැඩ ඉක්මන් කරගන්න පුළුවන්. right click කරා copy කරා. මම මෙතෙන්ට දාන එක ගැන වැඩි හිතන්න එපා. ඒ විශේෂ හේතුවකට දාන්නේ. හරි. ඊළඟට word software එකට ඇවිල්ලා right click කරලා paste කරගන්නවා. දැන් මොකද උනේ? paste කරාට පස්සේ මෙයාට කරපු වෙනස්කම් ටික මේ විදිහටම අපි paste කරපු paragraph එකටත් එලා තිනවා. මේ වගේ දේවල් ඔයාලට වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී මේ ටික මකලා දාන්න සම්පූර්ණයෙන්ම දාගත්තු කොටස මකලා අපි දැන් යම්කිසි දෙයක් font එකකට කරා නම් font colors දාලා ඒක size වෙනස් කරලා මේ දේවල් ටික එකපාරම නැති කරගන්න විදිහක් ගැන මම ඔයාලට කියලා දුන්නා. මතකද? මොන icon එක පාවිච්චි කරලාද ඒක කරේ? center center නෙවෙයි. අපි දාපු පාට අපි හදපු සයිස් එක ඉටලික් කරලා තිබ්බනම් බෝල්ඩ් කරලා තිබ්බනම් අන්ලයින් කරලා තිබ්බනම් මේ දේවල් ටික අපි එකපාරින්ම නැති කරලා දාපු icon එකක් තියෙනවා මෙතන. ඒ අකුර ගාවින් තියෙන ඒ අකුර ගාව තියෙන රෝස පාට eraser එක අන්න හරි. clear all මේ icon එක clear all formatting කියන මෙන්න මේ icon එක කරාම අපි හදාගත්ත ඒ ෆෝමැටින් ඔක්කොම ටික නැති වෙලා යනවා. ඔබතේ. ඔබතේ ආර සර් කියලා දුන්නේ ආර මේ ශ්‍රී ලංකා කියන කාර ටයිප් කළා මේ කොහොමද තව තැනකට ගන්නේ? තව තැනකට ගන්නවා කියන එකට පැහැදිලි වෙන්නේ නැහැ. මේ විදිහට පිටුව මැදට ගන්නේද? ඒ කියන්නේ සර් ආර පිටුව මැදට ගන්න. හරි පිටුව මැදට ගන්න පුතේ මෙන්න මෙතන තියෙන icon තුන පාවිච්චි කරලා මේ තියෙන්නේ. අපිට පිටුව අයිනෙන් ඕන නම් මේ icon එක පාවිච්චි කරන්න පුළුවන්. පිටුව මැදට ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. පිටුවේ දකුණු පැත්තෙන් ඕන නම් මේ icon එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මේ. මේ විදිහට icon තුන පාවිච්චි කරලා එයා ඉන්න තැන වෙනස් කරගන්න අපිට පුළුවන්. හරි ඊළඟට ඔව් පුතේ. අපිත් ඔක කරන්න ඕනේ නේද සර්? ඔව් ඔයාලට මම මේ PDF ෆයිල් එක එවනවා. එවුවට පස්සේ ඒක බලාගෙන මේකම හදමු. හරි. ඊළඟට දැන් බලන්න මෙතනට අලුතෙන් දෙයක් ටයිප් කරොත් එහෙම ඒ දේවල් ටයිප් වෙන්නේත් අපි මේ ශ්‍රී ලංකා කියන ෆොන්ට් එක හදාගත්තු විදිහට. දැන් අපි මේක නැති කරගන්න ඕනේ. නැති කරන්න නම් අනිත් එක ටයිප් කරන්න කලින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන clear all formatting කියන icon එක. මේ තියෙන්නේ tutorial erase icon එක. ඒ icon එක ක්ලික් කරන්න. ඒ icon එක ක්ලික් කරාම ඔන්න අර ශ්‍රී ලංකා කියන කොටසට කරපු වෙනස්කම් ටික මෙයාට බලපාන්නේ. දැන් අපිට පුළුවන් මෙතනින් අලුතෙන්ම දෙයක් ටයිප් කරලා වැඩේ පටන් ගන්න. හරි. දැන් මම මෙතෙන්ට දාගන්නවා කලින් තිබුණු paragraph එක. මම කරලා බැලුවා. හරි ගියා. හරි. හරි පුතේ. දැන් මෙතෙන්ට අපි මේ විදිහට text එක දාගන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ශ්‍රී ලංකා කියන එකේ තිබ්බ ෆෝමැලිටි එකේ විදිහට මෙනවා. එහෙම නැතුව ගන්නම් අපිට පුළුවන් මෙතන මේ තියෙන icon එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය දේවල් ටයිප් කරගන්න. මේක ටයිප් කරගන්න පුළුවන්. එතකොට මෙයාට කරපු වෙනස්කම් ටික මෙයාට බලපාන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මෙයාට මොනවද කරලා තියෙන්නේ කියලා PDF එකට ගිහින්. දැන් PDF එක ඔපනවලු මෙයා ඉන්නේ center වෙලා. බලන්න මෙයාගේ මේ තියෙන චූටි කොටස් තියෙන්නේ පිටුව මැදට වෙන්න. ඒකෙන් අපිට අඳුරගන්න පුළුවන් මෙයාව center කරලායි තියෙන්නේ කියලා. මෙයා දකුණට හරි වමට හරි align කරලා ඉන්නවා නම් දකුණු පැත්තෙන් මේ ටික පේලියට තියෙන්න ඕනේ මේ අකුරු ටික. එහෙම නැත්නම් වම් පැත්තෙන් හරි කෙලින් පහළට තියෙන්න ඕනේ. එහෙම නෙවෙන්නේ තියෙන්නේ. කොට දේවල් තියෙන්නේ පිටුව මැදට වෙන්න. දැන් දිග කොටස් වලින් අපිට ඒක ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. මෙයා කොහොමද ඉන්නේ කියලා. මේ දෙන්න කෙලින් ඉන්නේ. දැන් මේ වගේ චූටි කොටසක් තියෙනවා නම් අකුරු කිහිපයක වචන කිහිපයක කොටසක් තියෙනවා නම් පිටුව මැදට වෙන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස පිටුව මැදට වෙන්න align කරලායි තියෙන්නේ. හරි. එහෙමනම් අපි ඒක මුලින්ම කරගමු. මෙන්න මේ විදිහට
පිටුව මැදට ලයින් කරගන්න පුළුවන් මේ සෙන්ටර් කියන icon එක පාවිච්චි කරලා. හරි, ඔන්න අපි ආව සෙන්ටර් කරගත්තා. ඊළඟට මෙයාගේ ෆොන්ට් සයිස් එක තව ටිකක් වැඩි කරනවා. දැන් මේ ගිය සතියේ කතා කරපු දේවල් නිසා මම පොඩ්ඩක් වේගෙන් කරගෙන යනවා. හරි, ඔන්න ෆොන්ට් සයිස් එකත් පොඩ්ඩක් වැඩි කරගත්තා. ඊළඟට PDF එකට ගිහිල්ලා බලුවොත් එහෙම මෙතන මේ තියෙන ශ්‍රී ජයවර්ධනපුර කියන කොටස තැඹිලි පාට වගේ පාටක් වෙනම දාලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒ ශ්‍රී ජයවර්ධනපුර කියන කොටස මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. කොහොමද සිලෙක්ට් කරන්නේ? මවුස් එක අරන් ගියා අවශ්‍ය තැනට ඔබාගෙන මේ පැත්තට ගියාම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ෆොන්ට් කලර් icon එක පාවිච්චි කරලා එයාලට කැමති පාටක් දෙන්න. මෙන්න මේ විදිහට. ඔන්න අපි පාටක් හරියට දුන්නා. දැන් PDF එකට ගොඩක් සමානව බලා ගන්න පුළුවන් ඒ text එක. දැන් මේ තියෙන පිළිවෙල පොඩ්ඩක් වෙනවා. දැන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන එක අපේ document එකේ තියෙන්නේ යට පෙළියට එන්න. දැන් අරකට ගොඩාක් සමාන කරගන්න වෙනවා. අපිට පුළුවන් ෆොන්ට් size එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඔන්න එකක් වැඩි කරපු ගමන් ඒ විදිහටම ආවා. ඒ කියන්නේ ෆොන්ට් size එක 16න් තමයි PDF එකේ ඒක තිබිලා තියෙන්නේ. දැන් බලන්න මෙතන 16 කියලා තියෙනවා. මේ 16 තියෙන්නේ. එතකොට PDF එකේ අනිවාර්යයෙන්ම 16 තමයි පාවිච්චි කරන්නේ මේ විදිහටම තියෙන නිසා. හරි. අපි බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. ඊළඟට තව topic එකක් මාතෘකාවක් දාන provinces කියලා. පළාත් ටික. අපි මෙයාවත් word document එකට ඇතුළත් කරගමු. හරි. දැන් බලන්න cursor එක තියෙන්නේ මෙන්න මෙතන. මේ චූටි ඉරක් මතු වෙනවා නැති වෙනවා මතු වෙනවා. ඒ කියන්නේ cursor එක. දැන් අපි දෙයක් type කරොත් එහෙම type වෙන්නේ ඒ cursor එක තියෙන තැන. එහෙමනම් අපි cursor එක අරගෙන ඉන්න ඕනේ අපිට ටයිප් කරන්න අවශ්‍ය තැනට. ඒ කියන්නේ යට පේළියට. අපිට යට පේළියට යන්න නම් keyboard එකේ තියෙන enter කියන key එක press කරන්න පුළුවන්. keyboard එකේ තියෙන enter කියන key එක press කරාට පස්සේ මේ විදිහට යට පේළියට යන්න පුළුවන්. හැබැයි දැන් දෙයක් ටයිප් කරොත් ටයිප් වෙන්නේ පිටුව මැද. අපිට පුළුවන් මේ වෙලාවට අලුතෙන් ටයිප් කරන දේ මෙන්න මෙතන icon තුන පාවිච්චි කරලා දකුණට හෝ වමට මාරු කරගන්න. දැන් මම align left කියන icon එක click කරගන්නවා. දැන් දෙයක් type කරොත් ඒකට type වෙන්නේ වම් පැත්තෙන්. හරි. දැන් අපි වම් පැත්තට දාගන්නවා provinces කියන මෙන්න මේ text එක අකුරු ටික. ඔයාලට මතකද අපි කතා කරා යම් කිසි දෙයකට කරපු දෙයක්. ඒ විදිහටම තවත් text එකකට කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් කියලා format paint කියන මෙන්න මේ icon එක. දැන් බලන්න PDF එකට ගිහින් බලුවොත් එහෙනම් මේ දෙන්නගේ තියෙන ගොඩක් දේවල් සමානයි. ඉන්න තැන් ටික විතරයි වෙනස්. ඉතින් අපිට පුළුවන් නම් මෙයාගේ තියෙන මෙන්න මේ ස්ටයිල් එක ඒ විදිහට මෙයාට කොපි කරන්න. අපිට අතින් කරන්න සිද්ධ වෙන්නේ මෙයා පොඩ්ඩක් වම් පැත්තට කරගන්න එක විතරයි. එහෙම කරන එක අපේ වැඩේට පහසුයි. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් Word document එකට ඇවිල්ලා මෙන්න මේ ශ්‍රී ලංකා කියන කොටස මාක් කරගන්න. මාක් කරලා format paint කියන icon එක click කරලා මෙන්න මේ brush එක icon එක දැන් ඔයාලට පේනවද? provinces ගාවට ගියපු ගමන් cursor එක ගාවට brush එකක් මතුවෙනවා මේ. දැන් අපි මෙයාව මේ විදිහට select කරොත් එහෙම අරයට දාපු style ටික ඔක්කොම provinces කියන text එකටත් ඒ විදිහටම එනවා. හරි. දැන් ඔන්න අපිට අමාරුවෙන් ආයෙත් පාටක් තෝරලා bold කරලා italic කරලා underline කරලා center කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උඩ තිබුණු ඒ style ටික ඔක්කොම අපිට copy කරගන්න පුළුවන් එකපාරින්. ඒක කරන්නේ format paint කියන මෙන්න මේ icon එක පාවිච්චි කරලා. මෙන්න මේ format paint කියන icon එක පාවිච්චි කරලා අපි ගිය සතියේ කතා කරා. හරි. දැන් මෙයා ඉන්න ඕනේ මැද නෙවෙයි. මෙයා ඉන්නන වම් පැත්තේ. එහෙනම් අපිට පුළුවන් align left කියන මෙන්න මේ icon එක පාවිච්චි කරලා යාව වම් පැත්තට ගන්න. හරි. ඔන්න අපි provinces කියන කොටස වම් පැත්තට අරගෙන ඉවරයි. දැන් අපි යන් ආයෙත් PDF එකට චුට්ටක් වේගෙන් කරගෙන යමු. ඊළඟට දෙනවා ශ්‍රී ලංකා has 9 provinces කියලා මෙන්න මේකේ කළු පාට අකුරු ටික. හරි. දැන් අපි හදන්නේ යාව type කරගන්න. එයා ඉන්නවනේ කොහෙද? provinces එකට පහලින්. එහෙනම් අපිට පුළුවන් enter key එක පාවිච්චි කරලා යට පේළියට යන්න. දැන් මෙතන මොනවද type කරොත් මොකද වෙන්නේ? ආයෙත් උඩ තිබුණු style ටික යට text එකෙත් ඒ විදිහටම තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ clear all formatting කියන icon එක පාවිච්චි කරලා ඒ style ටික නැති කරලා දාන්න. දැන් බලන්න type කරොත් නිකම් අකුරු තමයි type වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන text එක මේ විදිහට මෙතෙන්ද දාගන්න. හරි. අන්න ඔන්න අපි ඒකත් ඇතුළත් කරගත්තා. ආයෙත් PDF එක දිහා බැලුවොත් එහෙම පොඩ්ඩක් ඉන්න පුතේ ස්ක්‍රීන් එකේ කට්ටි අඳිනවා.
හරි දැම් බලන්න මේ විදිහට ලිස්ට එකක් බලාගන්න පුළුවන් කොළ පාට අකුරුවලින් ලංකාවේ තියෙන පළාත්තික දැන් අපිට කරන්න තියෙන ඊළඟට ලංකාවේ තියෙන පළාත්තික ඒ ඩොකියුමන්ට් එකට අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකට දාගන්න එක මම මේ පළාත්තික කොපි කරගත්තේ මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අන්තර්ජාතික යම් කිසි දෙයක් කොපි කරගන්නකොට අපිට ඊටාම් පාස්සේ මේ විදිහට මාක් කරලා අවශ්‍ය කොටස රයිට් ක්ලික් කරලා කොපි කියන එක දෙන්න පුළුවන් කොපි කරගෙන ඇවිල්ලා අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකට පේස්ට් කරගන්න හැකියාවක් තියෙනවා ඒක හරිම ලේසියෙන් කරගන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන යම් කිසි දෙයක් වාගේ වර්ඩ් ඩොකියුමන්ට් එකට දාගන්න ඕන නම් ඒ වෙබ්සයිට් එකට ගිහලා කොපි කරලා දාගන්න පුළුවන් පුතේ හරි එතකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් තමයි අපි ඊළඟට සකස් කරගන්න යන්නේ මුලින්ම මේකේ තියෙන අකුරු ටික වර්ඩ් ඩොකියුමන්ට් එකට ගන්න. හරි PDF එකෙන් කොපි කරන එක අමාරුයි. අපි මේක කොපි කරලා ගමු. හරි. දැන් AI ඉන්න ඕනේ යටපේදී. අපිට පුළුවන් කීබෝඩ් එකෙන් ටික එක ප්‍රෙස් කරලා යටපේදීට ගිහිල්ලා කැමතිනම් පේලි දෙකක් යන්නත් පුළුවන්. ඊළඟට මම මේ විදිහට ඒ අකුරු ටික දා ගන්නවා ඊළඟට මේ පළාත්තික අණුව එන්ටර් කී එක ප්‍රෙස් කරලා මේගොල්ලෝ ලිස්ට් එකක් කර ගන්න ඕන මුලින්ම සෙන්ටර් ඊළඟ එකන ආගාවට ගියා ක්ලික් කරා එන්ටර් කී එක ප්‍රෙස් කරා බලන්න එතනින් එහා පැත්තේ කොට සම්පූර්ණයෙන්ම යට පේලියට ගියා ඊළඟට මෙතනින් එන්ටර් කී එක ප්‍රෙස් කරා ආයෙත් ඉවර වෙන තැනින් එන්ටර් කී එක ප්‍රෙස් කරා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් පලාත්තික මෙන්න මේ විදිහට පහලට 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 ලිස්ට් එකක් විදිහට සකස් කර ගන්න. හරි. ඔන්න PDF එකේ තියෙන විදිහටම ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි PDF එකේ මේ වගේ ඔය අපි දැන් Word එක හදපු ලිස්ට් එකක් තියෙන්නේ නැහැ. ඒකේ අකුරු කොළ පාටයි ඉස්සරහින් චූටි ටිකක් බලා ගන්නත් පුළුවන්. දැන් අපි දන්නවා මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ගිය සතියේ කතා කරා. මුලින්ම මම මෙයාගේ ෆොන්ට් කලර් එක කොළ පාට කරගන්න ඕනේ. එහෙමනම් මෙතන තියෙන මෙන්න මේ චූටි ඒ අකුරක අයිකන් එක ක්ලික් කරලා මෙයාට කොළ පාටක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට කොළ පාටක් දීලා අපිට පුළුවන් මෙයාට බුලට්ස් ටිකක් ඇඩ් කරගන්න කොහොමද බුලට්ස් ඇඩ් කරන්නේ මෙන්න මේ අයිකන් එක පාවිච්චි කරලා බුලට්ස් කියන අයිකන් එක පාවිච්චි කරලා තමයි බුලට්ස් ඇඩ් කරගන්නේ එයාව ක්ලික් කරලා බැලුවොත් එහෙනම් මෙන්න මේ විදිහට ඒ ලිස්ට් එක හැදුණා බලා ගන්න පුළුවන් දැන් අපි ගිහිල්ලා බලමු ආයෙත් PDF ෆයිල් එකට මෙයාලගේ අකුරු පොඩ්ඩක් ලොකු කරලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ඩොකියුමන්ට් එකේ තියෙන අනිත් අකුරු ඔක්කොම ෆොන්ට් සයිස් එක 16 තමයි බොහෝ විට ඇත්තේ. ඒ නිසා අපිත් මෙතනින් එහාට ෆොන්ට් සයිස් එක 16ට හදාගමු. කොහොමද ෆොන්ට් සයිස් එක අපිට එකපාරම 16 කරගන්න ඕන නම් ගොඩක් ලේසියෙන් මේ විදිහට ෆොන්ට් එක මාක් කරලා අපිට පුළුවන් මේ 11 කියන තැන තියෙන ඒ කෑල්ල මකලා දාලා බැක් ස්පේස් එක පාවිච්චි කරලා මකලා 16 ටයිප් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගන්න. එතකොට මේ විදිහට අකුරු ටික 16 කියන සයිස් එකට එකපාරින්ම ලොකු කරගන්න පුළුවන්. දැන් ඔන්න අපේ PDF එකේ තිබුණු විදිහට පළවෙනි පිටුව අපි හදාගෙන ඉවරයි. ඔන්න පළවෙනි පිටුව අපි ඒ විදිහටම සකස් කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ දෙවෙනි පිටුව හදන්න. දෙවෙනි පිටුවේ තියෙනවා flag කියලා ලංකාවේ කොඩිය. හරි. ඔන්න අපි දෙවෙනි පිටුව හදා ගන්න යන්නේ. අපිට ඊළඟ දැන් බලන්න මේ document එකේ තියෙන එක පිටුවයි පුතේ. අපිට මේක පොඩි කරලා බලුවොත් එහෙම බලා ගන්න පුළුවන්. පිටු කීයක් තියෙනවද කියලා. බලන්න එක පිටුවයි තියෙන්නේ. ඒ වගේම status bar එකේ පහලින් තියෙන status bar එකෙන් බලා ගන්න පුළුවන් පිටු කීයක් තියෙනවද කියලා. බලන්න මෙතනක් තියෙනවා එක පිටුවයි තියෙන්නේ කියලා. වචන 57ක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. හරි. අලුත් පිටුවක් ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි පොඩ්ඩක් zoom කරගන්න මේක. හරි. එක ක්‍රමයක් තමයි ඔයාලට පුළුවන් අලුතෙන් පිටුවක් මතු වෙනකම්ම keyboard එකේ තියෙන enter කියන කී එක මේ විදිහට press කරගෙන යන්න. ඔන්න බලන්න. යටට ගියපු ගමන් තවත් අලුත් පිටුවක් අපිට ලැබුණා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට නතර කරපු තැනම නතර වෙලා උඩ තියෙන tabs වල insert කියන tab එකට යන්න. ඔන්න අපි අද insert කියන tab එක ඇතුළටත් ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ කියලා. මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා දේවල් තුනක් තියෙනවා. cover page, blank page, ඒ වගේම page break කියලා. මේ දේවල් තුන අපි කතා කරමු. මුලින්ම තියෙන පුතේ cover page කියන එක. cover page කියන්නේ ඔයාලා හදන document එකට මුල් පිටුවක් හදා ගන්නව නම් ඒකට අවශ්‍ය කරන දේවල් මෙතන තියෙනවා. ඔයා මේක print කරනවා කියලා හිතන්නකෝ. ස්කෝලේ හදන project එක විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේකට ලස්සන cover එකක් දාන්න ඕන. ඔයාලගේ නම දාලා, photo එකක් දාලා,
මාතෘ කවදාල කව එකක් හදා ගන්න ඕන. එතකොට අපිට පුළුවන් මේ කව පේජ් කියන එක පාවිච්චි කරන්න. මේ තියෙන චූටි ඊතලයේ ක්ලික් කරලා බලන්න පුළුවන් මේ ගොල්ලොන්ගේ තියෙන කව පේජස් මොනවද කියලා. එතනින් අපිට ගැලපෙන දෙයක් තියෙනවා නම් ඇඩ් කරගන්නත් හැකියාව තියෙනවා. බලන්න මේ තියෙන්නේ Word software එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන විවිධ cover pages. ඔයාලට කැමති design එකක් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට scroll කරලා බලන්න පුළුවන් list එකේ තියෙන දේවල් මොනවද කියලා. ඔයා මෙතන තියෙන යම්කිසි cover page එකක් මේ විදිහට click කරගත්තොත් එහෙම ඒ cover page එක එකතු වෙන්නේ අපේ document එකේ මුලටම. මොකද cover page එක තියෙන්න ඕනේ පළවෙනි පිටුවේ නිසා. මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන්. දැන් PDF එක හදන ගමන් මේ අනිත් දේවල් ගැනත් අපි කතා කරමු. දැන් ඊළඟට ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ අකුරු මකලා දාලා ඔයාලට කැමති දේවල් type කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට කැමති ඕනම දෙයක් type කරගන්න පුළුවන්. මේ තියෙන photos මාරු කරගන්න පුළුවන්. photos මාරු කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට cover page එකක් add කරගන්න පුළුවන්. insert එකේ තියෙන cover page කියන option එක පාවිච්චි කරලා. හරි. මම මේ cover page එක අයින් කරගන්නම්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් පුතේ තියෙන blank page කියන මේ තියෙන blank page. blank page කියන ක්ලික් කරගත්තොත් එහෙම අපි අර කලින් enter කරලා ගියා වගේම මෙන්න මේ විදිහට අලුත් පිටුවක් ගන්න පුළුවන්. අපිට උඩට enter key එක press කර කර පහළට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම blank page කියන ක්ලික් කරොත් අලුත් පිටුවක් මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟ එක පෙන්වන්න කලින් අපි මෙතන type කරගෙනෙමු flag කියන වචනේ. මම මෙතන type කරගන්න flag කියන ඔන්න බලන්න දැන් එයා type වෙන්නේ කොළ පාටි. හරි. තව දෙයක් තියෙනවා පෙන්වන්න. ඒකත් පෙන්වලා නැහැ. දැන් මේ වගේ list එකක් ඇතුලේ නම් ඔයා ඉන්නේ. ඇතුලේ කියන එකෙන් මම අදහස් කරේ දැන් list එකට එහා පැත්තේ මේ cursor එක තියෙන්නේ. දැන් ආයෙත් enter key එක ගැහුවොත් එහෙම list එකට තව දෙයක් ඇතුලත් කරන විදිහට තමයි අපිට word software එක type කරන අවස්ථාව දෙන්නේ. දැන් මේ බලන්න list එකේ තමයි type වෙන්නේ. මේ වගේ වෙලාවකදී list එකෙන් අයින් වෙන්න නම් list එකේ වර් කරාට පස්සේ enter key එක දෙපාරක් press කරන්න ඕනේ. දෙපාරක් press කරාට පස්සේ එයා list එකෙන් ආවිලා තනියෙන් type වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් මෙතන type වෙන දේවල් කොළ පාටින් type වෙන. දැන් ඔයාලා දන්නවා කොහොමද මේ වගේ දෙයක් නැති කරගන්න කියලා. clear all formatting කියන home එකේ තියෙන icon එක click කරගන්න ඕනේ. හරි. දැන් මෙතන උඩ කරපු style නැතුව තනියෙන් type කරගන්න පුළුවන්. හරි. දැන් මම මෙතන type කරගන්නවා flag කියලා. ඒක type කළා තමයි අර page break කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්නේ. ඔන්න මම flag කියලා type කරගත්තා. ඊළඟට මේ provinces කියන එකට දාපු style ටිකම නේද යාටත් තිබුණේ. දැන් අපි ගිහලා බලුවොත් PDF file එකේ එයත් ඒ විදිහම තමයි underline එකක් තියෙනවා, font color එක යා bold කරලා තියෙනවා, italic කරලා තියෙනවා. මේ දේවල් ටිකම තමයි මේ provinces එකටත් කරලා තියෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් අලුතෙන් මේ දේවල් කරන්නේ නැතුව format paint කියන එක පාවිච්චි කරලා මෙයාට මේ දේවල් ටික අරගෙන දෙන්න. කොහොමද කරන්නේ? provinces කියන එක mark කරා. ඊළඟට format paint එක click කරගෙන මේ flag කියන කුලට ඇවිල්ලා එයා mark කරගන්නවා මේ විදිහට. එතකොට එයාටත් අර උඩ කරපු ස්ටයිල් ටික මේ විදිහට එනවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ page break කියන්නේ මොකද්ද කියලා. ළමයිනේ, ඔයාලට යම්කිසි තැනකින් පස්සේ ඉතුරු ටික අලුත් පිටුවකින් නම් ඕනේ අපිට පුළුවන් page break කියන එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට මේ ශ්‍රී ලංකා කියන කොටස type කරගත්තට පස්සේ තියෙන provinces තියෙන කොටස වෙන පිටුවකට දාගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් provinces එකේ මුලටම ඇවිල්ලා මේ විදිහට cursor එක දෙන්න ගෙනල්ලා keyboard එකේ තියෙන enter key එක press කරගෙන මේ විදිහට පහළට අරගෙන ගිහිල්ලා යාව අලුත් පිටුවකට දාගන්න. දැන් බලන්න එයා ඉන්නේ අනිත් පිටුවේ. මේක ටිකක් අමාරු වෙන්නේ enter key එක ගොඩක් පාර ඔබන්න ඕනේ, බලබල ඔබන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් කෙලින්ම insert tab එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන insert tab එකට ගිහිල්ලා page break කියන icon එක click කරගන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම page break click කරොත් එහෙම එයාව එකපාරෙම අලුත් පිටුවකට යනවා. අපිට එතකොට keyboard එකේ තියෙන enter කියන key එක press කර 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 ඉන්න ඕනේ නැහැ. එකපාරෙම අලුත් පිටුවකට ගන්න පුළුවන්. හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ flag කියන මෙන්න මේ කොටස අලුත් පිටුවකට ගන්න. මොකද ඒක PDF එකේ තියෙන්නේ දෙවෙනි පිටුවේ නිසා. එහෙමනම් අපිට පුළුවන් flag කියන කොටස ඉස්සරහට ගිහිල්ලා click කරලා cursor එක එතෙන්ට ගන්න. cursor එක එතෙන්ට අරගෙන insert එකට ගිහිල්ලා page break කියන එක click කර ගන්නවා. ඔන්න එයා අලුත් පිටුවකට ගියා. ඊළඟට ඩොකියුමන්ට් එක දිහා බලුවොත් එයාට ෆොටෝ එකක් දාලා තියෙනවා. හරි. අපි බලමු කොහොමද ෆොටෝ එකක් Word ඩොකියුමන්ට් එකට දාන්නේ කියලා. දැන් ෆොටෝ එක දාන්න නම් අපි ඉස්සෙල්ලාම එන්න ඕනේ ෆොටෝ එක දාන්න ඕන තැනට. කොහෙටද දාන්න ඕනේ? flag කියන එකට යටින්. එහෙමනම් මේ flag කියන එක එහා පැත්තෙන් එකපාරක් click කරලා keyboard එකේ තියෙන enter key එක press කරගෙන ඊළඟ පේලියට යන්න පුළුවන්. මම දෙපාරක් enter key එක press කරගන්නවා. මොකද
චුට්ටක් පහලින් තිබුණට එක කමක් නැති නිසා. ඊළඟට අපිට පුළුවන් ඉන්සර්ට් කියන ටැබ් එකේ තියෙන පික්චර් කියන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරගන්න. මෙතන මෙතන පික්චර් කියන අයිකන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඔන්න බලන්න ක්ලික් කරාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. අපෙන් අහනවා මේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකද නැත්නම් අන්තර්ජාලයෙන් ෆොටෝ එකක් අරගෙනද දාන්න යන්නේ කියලා. අපි තෝරන්න ඕනේ this device කියන එක. අපේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් තමයි මේ වෙලාවේ අපි දාන්න යන්නේ. එහෙනම් මම ක්ලික් කරගන්නවා this device කියන මෙන්න මේ text එක. ඒ ක්ලික් කරගත්තට පස්සේ පුතේ open වෙන්නේ dialog box එකක්. ඒකට අපි කියනවා open dialog box එක කියලා. මෙන්න මේ open වුණේ dialog box එකක්. මේ dialog box එක පාවිච්චි කරලා අපිට පුළුවන් කම්පියුටර් එකේ ඕනම තැනක තියෙන ෆොටෝ එක අපේ word document එක ඇතුළට දාගන්න. ඒක තියෙන download folder එකේද, c කියන partition එකේද, picture කියන folder එකේද, කොහෙ තිබුණත් ගැටලුවක් නැහැ අපිට ඇතුළත් කරගන්න පුළුවන්. දැන් මම දාන්න යන ෆොටෝ එකේ තියෙන downloads කියන folder එකේ මම ඒ නිසා downloads එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ computer එකේ තියෙන photos. මෙතනින් නමෙන් ඔයාලට අඳුර ගන්න බැරි නම් මේ icon එක මෙන්න මේ චූටි icon එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ pair icon වල size එක වැඩි කරගන්න. දැන් මම medium icon එක ක්ලික් කරගන්නවා. කොහොමද කරන්නේ? open කියන dialog box එකේ තියෙන මෙන්න මේ sorry මේක insert dialog box එක වෙනසක් නැහැ open එකක් මේකම තමයි. insert dialog box එකේ මෙන්න මේ icon එක ක්ලික් කරලා ඊළඟට large medium මේ වගේ කැමති එකක් දෙන්න පුළුවන්. මම medium කියන එක දෙනවා. දැන් අපිට මේ තියෙන photo ලොකුවට බලා ගන්න පුළුවන්. මෙතනින් මම ශ්‍රී ලංකාවේ කොඩිය තියෙන icon එක sorry ඒ photo එක මේ විදිහට එකපාරක් ක්ලික් කරලා insert කියන එක ක්ලික් කරගන්න. insert ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට අපේ document එක ඇතුළට computer එකේ තිබුණු photo එක ඇතුළත් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් මේ වැඩේ එතකොට ඔන්න අපි කරා. පළවෙනි පිටුව හදාගත්තා, දෙවෙනි පිටුවට ආවා, flag කියලා type කරගත්තා, ඊළඟට computer එකේ තිබුණු photo එකකුත් අපි ඇතුළත් කරගත්තා. අපි බලමු අන්තර්ජාලයෙන් photo එකක් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරද්දී අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔයාගේ computer එකේ තියෙන්න ඕනේ. හරි. යමු insert එකට. picture කියන එක මේ චූටි ඉතලේ ක්ලික් කරගන්නවා. online pictures කියන එක ක්ලික් කරගන්නවා. මේ තියෙන online pictures කියලා මම ඒක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ චූටි කොටුවක් ඕපන් වෙනවා. අන්තර්ජාල සම්බන්ධයක් අනිවාර්යයෙන්ම ඕනේ මේක කරන්න නම්. ඊළඟට අපිට පුළුවන් මෙතනින් අපි කැමති ෆොටෝ එකක් සර්ච් කරලා හොයාගන්න. එතකොට ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන වේගය අනුව මේක කරන්න යන වෙලාව වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. ඒක නැති වෙලා ගියා. ආ හරි. හරි පුතේ. මෙන්න මේ වගේ දෙයක් තමයි එන්නේ. මෙතන උඩ ටයිප් කරන්න මේ වගේ චූටි කොටුවක් තියෙනවා. මේ කොටුවේ අපිට කැමති දෙයක් ටයිප් කරගන්න පුළුවන්. දැන් අපි ටයිප් කරගත්තොත් ශ්‍රී ලංකා flag කියලා. එහෙම ටයිප් කරගෙන කීබෝඩ් එකේ තියෙන enter කියන කී එක එකපාරක් ඔබ අරගන්න ඕනේ. එතකොට සර්ච් කරන්න පටන් ගන්නවා. මෙන්න තියෙනවා ලංකාවේ කොඩි ඕන තරම්. අපිට කැමති කොඩියක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මෙතන වෙනත් දෙයක් ටයිප් කරොත් ඒ දෙයට අදාළ ෆොටෝස් මේ වර්ඩ් එක ඇතුළේදීම හොයා ගන්න පුළුවන්. දැන් අන්තර්ජාලයෙන් ෆොටෝ එකක් හොයනවා කියලා වාට වෙනම ගිහිල්ලා ෆොටෝ එකක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්ලයින් ෆොටෝස් කියන ඔප්ෂන් එක හරහා අන්තර්ජාලයේ තියෙන ෆොටෝස් භාවිත කරන්න පුළුවන්. දැන් මෙතන මේ විදිහට ටයිප් කර Apple කියලා ටයිප් කරගෙන සර්ච් කරොත් එහෙම Apple වලට අදාළ ෆොටෝස් මේ විදිහට බලා ගන්න පුළුවන්. Dog කියලා ටයිප් කරගත්තොත් මේ විදිහට Dogs ලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අන්තර්ජාලයේ තියෙන ඕනම ෆොටෝ එකක් සර්ච් කරගෙන ඉතාමත් පහසුවෙන් Word document එකට ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මම ශ්‍රී ලංකා flag කියලා සර්ච් කරගෙන මෙතනින් කැමති ෆොටෝ එකක් මේ විදිහට ක්ලික් කරගෙන මෙන්න මේ අටින් තියෙන නිල් පාට insert කියන icon එක එකපාරක් ක්ලික් කරගන්නවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. downloading කියලා වැටලා මෙන්න මේ විදිහට අලුත් ෆොටෝ එකක් මෙතෙන්ට ආවා. අපේ පිටුව ඇතුළට අන්තර්ජාලයේ තිබුණු ෆොටෝ එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපිට මේ ෆොටෝ එක නෙවෙයිනේ ඕනේ. මට පුළුවන් එහෙනම් කීබෝඩ් එකේ තියෙන delete කියන කී එක press කරලා ඒක මකලා දාන්න. හරි. ඔන්න දැන් ෆොටෝ එකක් දාන විදිහ දන්නවා. ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝ එකක් ගන්න විදිහ දන්නවා. වැරදි වෙලා ෆොටෝ එකක් වැටුණා නම් ඒක delete කරගන්න විදිහ ඔයාලා දන්නවා. ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන delete කියන බොත්තම එකපාරක් ඔබන්න ඕනේ. හරි. ආයෙත් අපි insert එකට ගිහිල්ලා ඉක්මනට picture කියන එක තෝරලා this device තෝරලා අපිට අවශ්‍ය කරන ෆොටෝ එක අරගෙන ඇවිල්ලා මෙතෙන්ට දාගමු. ඔන්න මම දාගත්තා. හරි. දෙවෙනි පිටුවත් අපි හදලා ඉවරයි. අපි ආයෙත් දැන් PDF ෆයිල් එකට දැන් හදන්නේ තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුවේ ටිකක් වෙනස් දේවල් ටිකක් තමයි ළමයිනේ අපිට බලා ගන්න තියෙන්නේ.
ඒකෙත් කලින් වගේම මාතෘකාවක් තියෙන. අපිට පුළුවන් මේ මාතෘකාව අපේ තුන්වෙනි පිටුවට එකතු කරගන්න. දැන් මේ දේවල් කටපාඩම් වෙන්න ඕනේ, ගොඩක් සැරයක් කරලා තියෙනවා. හරි. දැන් බලන්න අපි තුන්වෙනි පිටුවේ තමයි ටයිප් කරන්න ඕනේ. කොහොමද අලුත් පිටුවක් ගන්නෙ? ඉන්සර්ට් එකට ගියා, බ්ලැන්ක් පේජ් ක්ලික් කරා. එතකොට අලුත් පිටුවක් මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි දැන් බලන්න මගේ අතින් විච්චර රද්ද. මෙන්න මේ හරිය කර්සර් එක තියාගෙන බ්ලැන්ක් පේජ් කියන එක දුන්නොත් එහෙම මේ යට ඉන්න කට්ටියත් පල්ලෙහාට යනවා. ඒ නිසා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ප්‍රෙස් කරලා කර්සර් එක පහළට ගන්න ඕනේ. එහෙනම් ෆොටෝ එකේ පැත්තකට ගිහිල්ලා මෙහෙම ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක ප්‍රෙස් කරලා මේ දෙරේ කර්සර් එක පහළට ගන්න පුළුවන්. ඊළඟට මම බ්ලැන්ක් පේජ් කියන එක ක්ලික් කර ගන්න. ඔන්න අලුත් පිටුවක් ආවා. ඊළඟට අපිට අවශ්‍ය දේ මෙතන මේ විදිහට ටයිප් කර ගන්න පුළුවන්. ෆුඩ් ඇන්ඩ් ෆෙස්ටිවල්ස්. දැන් බලන්න ෆුඩ් ඇන්ඩ් ෆෙස්ටිවල්ස් කියන එකේ ස්ටයිල් ටිකක් අර උඩ තිබුණු ෆ්ලැග් කියන එකේ ප්‍රොවින්සස් කියන එකේ තිබුණු ස්ටයිල් ටිකම තමයි. දැන් ඔයාලා දන්නවා කොහොමද ඒ වගේම ඕනේ නම් එකපාරින්ම කරගන්න කියලා. මොකද කරන්න ඕනේ? ඔයාට අවශ්‍ය කරන ස්ටයිල් එක තියෙන තැනකට ගියා, ඒක මේ විදිහට මාක් කරා. ඊළඟට හෝම් ටැබ් එකේ තියෙන ෆෝමැට් පේන්ටර් කියන අයිකන් එක එකපාරක් ක්ලික් කරලා ඊළඟට එන්න ඕනේ මෙයාව දාන්න ඕන තැනට. ඒ කියන්නේ ෆුඩ් ඇන්ඩ් ෆෙස්ටිවල් කියන එකකට එයාව දාන්න ඕනේ. ඊළඟට මම මෙයා මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඔන්න නිකම්ම එයා අර උඩ තිබුණු ස්ටයිල් ටිකට මාරු වුණා. හරි. දැන් එයාව දාගෙන ඉවරයි. ඊළඟට මෙයා ඉවර වෙන තැනට ඇවිල්ලා ක්ලික් කරලා කර්සර් එකේ තියෙන අරගෙන කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගෙන යට පේරියට යන්න පුළුවන්. හරි. යට පේරියට ගියාම මොකද වෙන්නේ? අර උඩ තිබුණු ස්ටයිල් ටික ඒ විදිහටම තියෙනවා. මේක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ක්ලියර් ඕල් ෆෝමැටින් කියන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරගන්න ඕනේ. දැන් අපි තුන් පාරක් විතර කරපු නිසා මම වේගෙන් මේ දේවල් ටික කියනවා. හරි. ඊළඟට අපි දාගන්න ඕනේ මෙන්න මේ ඩොකියුමන්ට් එකේ තියෙන මෙන්න මේ ටෙක්ස්ට් එක. අපිට පුළුවන් මේ විදිහට ඒ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගන්න. මම මේ කොපි කරගන්නවා. ඊළඟට වර්ඩ් එකට ඇවිල්ලා ඒ ටෙක්ස්ට් එක මෙතෙන්ට දාගන්න. හරි. දැන් අපි දන්නවා මේ ඩොකියුමන්ට් එකේ තියෙන හැම අකුරක්ම සාමාන්‍ය පැරග්‍රාෆ් වල තියෙන හැම අකුරක්ම 16 කියන සයිස් එකෙන් තමයි තිබුණේ. එහෙනම් මේ ටික ආයෙත් මම මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන 11 මකලා 16 කියලා ටයිප් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගන්න. ඔන්න ෆොන්ට් සයිස් එකත් අපි හරියට හදාගත්තා. හරි. ඊළඟට බලන්න මේ ෆොටෝ එක. එයා තියෙන්නේ අකුරු වලට පොඩ්ඩක් මේ පැත්තට වෙන්න. එහෙම දාගන්නේ කොහොමද? අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාලා සාමාන්‍ය විදිහටම ෆොටෝ එකක් දාගන්න ඕනේ. කොහොමද දාන්නේ? ඉන්සර්ට් එකට ගියා, පික්චර් කියන එක තෝරවුවා, this device තෝරවුවා. ඊළඟට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ෆොටෝ එක එකපාරක් ක්ලික් කරලා ඉන්සර්ට් කරගන්න. ඔන්න ෆොටෝ එක ඉන්සර්ට් කරගත්තා. ඊළඟට බලන්න මේ ෆොටෝ එකේ වටේට 34ක් තියෙනවා. මේ තිත් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාගේ සයිස් එක වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට මේ මුල් එක තියෙන තිතක් ගාවට ගියාම කර්සර් එක මවුස් පොයින්ටර් එක වෙනස් වෙනවා ඊතල දෙකට. දැන් අපිට පුළුවන් මෙයාව ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට පොඩි කරගන්න. එතකොට මේ ෆොටෝ එකේ සයිස් එක මේ විදිහට හදා ගන්න පුළුවන්. කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ওই විදිහට ක්ලික් කරගත්තට පස්සේ බලන්න ෆොටෝ එක ළඟම තියෙනවා චූටි අයිකන් එකක්. මෙන්න මේ අයිකන් එක. මෙන්න මෙයාව එකපාරක් ක්ලික් කරලා ළමයිනේ අපිට පුළුවන් මෙතනින් මේ තියෙන with text wrapping එකේ පළවෙනි එක දෙන්න. ඔන්න පළවෙනි එක අපි දැන් තෝරගත්තා. ඊළඟට අපිට පුළුවන් මෙයාව මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැනට අරගෙන යන්න. එතකොට අකුරු ටික මැජික් එකක් වගේ තනියෙන් එයාට ඉඩ දීලා ඒගොල්ලෝ ටික පොඩ්ඩක් එහාට වෙලා එයාට ඉන්න පුළුවන් විදියට ඉඩ සකස් කරලා දෙනවා. මේ බලන්න අපි කොහෙට අරන් ගියත් අකුරු ටික වෙනස් වෙලා එයාට ඉන්න පුළුවන් විදියට ඉඩ හදලා දෙනවා. ඔන්න ඔය විදියට තමයි ටෙක්ස්ට් එකක් මැදට ෆොටෝ එකක් දානවා නම් දාන්නේ. කොහොමද කරන්නේ? මෙන්න මේ ෆොටෝ එක ගාවින්ම තියෙන චූටි අයිකන් එක ක්ලික් කරලා. දැන් මේ අයිකන් එක පේන්නේ නැත්තම් වම් මුලින්ම කරන්න ඕනේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එතකොට මේ අයිකන් එක මතුවෙනවා. ඊළඟට with text wrapping කියන එකේ තියෙන පළවෙනි එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔන්න අපි දෙවෙනි page එකේ තිබුණු විදිහටම හදාගෙන ඉවරයි PDF ෆයිල් එක. ඊළඟට බලන්න මෙතන rice and curry කියලා දාලා තියෙනවා. කොහොමද එහෙම දෙයක් ෆොටෝ එකක් උඩට දාගන්නේ? අපි ඒකත් කතා කරමු. හරි. ඒකටත් අපි යන්න ඕනේ insert කියන ටැබ් එක ඇතුළට.
ඉන්සර්ට් කියන ටැබ් එක ඇතුළට ගිහිල්ලා මේ පැත්තේ මුල්ලේ අපිට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් බ්ලොක් මේ ටෙක්ස්ට් බොක්ස් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට චූටි අයිකන් එක. මෙයාව ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක එක විදිහේ ටෙක්ස්ට් බොක්ස් තියෙනවා. මේ තියෙන්නේ. අපිට කැමති ආකාරයේ ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න පුළුවන්. මම සාම්පල් එකක් විදිහට පළවෙනි ටෙක්ස්ට් බොක්ස් එක ගන්න. ඔයාලා ගෙදර ඉන්න ගමන් මේ තියෙන දේවලුත් දාලා බලන්න ඕනේ. මේ හැම එකක්ම ක්ලික් කරලා පෙන්වන්නේ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. මෙතන තියෙනවනේ චූටි රූපයක්. මේක මොන වගේ ටෙක්ස්ට් එකක්ද කියලා. ඒකෙන් අපිට අදහසක් ගන්නත් පුළුවන්. හරි. අපි පළවෙනි එකනවා දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. එයාව ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මෙයාව අපිට කැමති තැනකින් ගිහිල්ලා තියාගන්න පුළුවන්. එයාගේ ඇතුලේ තියෙන අකුරු ටික මකලා දාන්න පුළුවන් එකපාරක් ක්ලික් කරලා delete කියන කී එක press කරන්න. ඊළඟට අපිට කැමති දෙයක් මෙතන type කරගන්නත් පුළුවන්. ඔන්න මම type කරගන්නවා rice and curry කියලා. එහෙම type කරගත්තට පස්සේ බලන්න mouse pointer එකේ මේ කඩ ඉරක් වගේ තියෙන කොටස ළඟට අරන් ගියාම වෙනස් වෙන හැටි. දැක්කද වෙනස් වෙන හැටි? මෙන්න මේ වගේ හතර පැත්තරම ඊතලයක් තියෙන icon එකක් ආවට පස්සේ click කරගෙන මෙයාව කැමති තැනකින් මෙහෙම තියාගන්න පුළුවන්. ඊළඟට මේ චූටි තිත් පාවිච්චි කරලා මෙයාගේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මම මේ විදිහට මෙයාව පොඩ්ඩක් කොට කරගන්නවා. ඊළඟට මෙයාව මෙහෙම මැදින් තියාගන්න. හරි. ඒ වගේ මෙයාගේ උසත් අපිට පුළුවන් මේ විදිහට වෙනස් කරගන්න. මේ තිත් පාවිච්චි කරලා කැමති විදිහට හදාගන්න පුළුවන්. ඔන්න අපි ඒ කොටසත් හදාගෙන ඉවරයි. හරි. අපි බලමු page එකේ ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා PDF එකට ගිහිල්ලා. දැන් මතකයි නේද මේක දාගන්න විදිය? insert එකට ගියා. text box එකක් ගත්තා. අපිට අවශ්‍ය දේ type කරා. කැමති විදිහට size එක හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් culture කියලා එකක් තියෙනවා. මේ culture කියන එකත් අපිට පුළුවන් අපේ word document එක ඇතුළට copy කරගන්න. හරි. දැන් cursor එක තියෙන මෙතන මොනවා හරි දෙයක් type කරොත් type වෙන්නේ ඒ paragraph එක ඇතුළේ. එහෙනම් අපි පහළට එන්න මොකද කරන්නේ? keyboard එකේ තියෙන enter key එක press කරගන්න ඕනේ. මම දෙපාරම press කරගන්න. පොඩි ඉඩක් තියෙන නිසා. ඊළඟට මම මෙතෙන්ද අපේ text එක දාගන්නවා culture කියලා. දැන් culture කියන text එකත් මේ විදිහම තමයි. එහෙනම් මොකද කරන්නේ? මෙයාව select කරා. home එකට ගියා. format pane එක click කරගත්තා. මෙන්න මේ විදිහට මෙයාවම තෝරගත්තා. ඔන්න culture කියන එකත් අපි එකපාරින්ම සකස් කරගත්තා. ඊළඟට මේ file එකේ තියෙන මෙන්න මේ දිග text එක අරගෙන එන්න ඕනේ. ඔයාලට තව දෙයක් පෙන්වන්න නිසා මම මේ සම්පූර්ණ ඊළඟ පිටුවේ තියෙන එකත් එක්කම මෙන්න මේ විදිහට කොපි කර ගන්නවා. හරි. දැන් කීබෝඩ් එකේ තියෙන එන්ටර් කී එක එකපාර ප්‍රෙස් කරලා ඊළඟ පේලිට යන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක ටයිප් කරන්න පුළුවන්ද? බෑ. මොකද උඩින් තියෙන ස්ටයිල් එක යටටත් බලපාලා තියෙනවා. එහෙමනම් මුලින්ම කරන්න ඕනේ clear all formatting කියන මෙන්න මේ icon එක click කරලා ඒ formatting ටික නැති කර ගන්න ඕනේ. දැන් අපිට නිකන් type කරන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ විදිහට මට අවශ්‍ය කරන text එක මෙතෙන්ට ඇතුළත් කරගත්තා. ඊළඟට මෙයාගේ font size එක 16ට වැඩි කර ගන්නත් ඕනේ. හරි. අපි ඒකත් කරමු. 11 මැකුවා. 16 type කරා. keyboard එකේ තියෙන end key එක press කරා. ඔන්න font size එක 16ට හදාගත්තා. ඊළඟට අපිට PDF එකේ බලා ගන්න පුළුවන් එයාගේ වම් පැත්තෙන් මේ වගේ චූටි ෆොටෝ එකක් දාලා තියෙනවා. කොහොමද කරන්නේ? මුලින්ම word document එකට ඇවිල්ලා ෆොටෝ එකක් මුලින්ම දාගන්න ඕනේ. පස්සේ තමයි තියෙන තැන හදන්නේ. insert එකට ගියා. picture කියන එකට ගියා. this device click කරා. ඊළඟට අපිට අවශ්‍ය කරන ෆොටෝ එක තෝරගත්තා. insert click කරා. ඔන්න ෆොටෝ එක ආවා. හරි. දැන් මෙන්න මේ චූටි icon එක අපි ඉස්සලා කරපු විදිහටම click කරලා with text wrapping කියන එකේ තියෙන පළවෙනි එක click කර ගන්නවා. හරි. එහෙම click කරලා ළමයිනේ අපිට පුළුවන් මෙයාව කැමති තැනකින් තියාගන්න. පොඩ්ඩක් page එක පොඩි කරගන්න. දැන් අපි උඩ page එකට ගිහින් මේ sorry PDF එකට ගිහිල්ලා බලුවොත් එහෙම එයා ඉන්නේ මෙන්න මේ හරි. අපිට පුළුවන් ඒ හරිම ලේසියෙන් mouse pointer එකෙන් ඇදගෙන ගිහිල්ලා යාව එතනින් තියාගන්න. මෙන්න මෙහෙම තියන්න පුළුවන්. ඔන්න දැන් එයත් ලස්සනට ඉන්නවා. දැන් බලන්න මේ තිබුණු ඉඩ ප්‍රමාණය මදි නිසා අලුත් page එකක් හැදිලා ඉතුරු ටික
ඒ පේජ්කට නිකම්ම ගිහිල්ලා තියෙනවා. ඒ දේවල් අපි අතින් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ආයෙත් PDF එක ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔන්න අලුත් දෙයක් තියෙනවා. ඒ තමයි වගුව. ඊට කලින් තියෙනවා මාතෘකාව. මේ මාතෘකාව කලින් විදිහටම අපිට පුළුවන් කොපි කරලා අපේ Word document එකට ගන්න. හරි මම ඔයාලට කියන්නම්කෝ ඇයි මම මේ ඇඩ්‍රස් බාර් එකට දාලා ආයි කොපි කරගන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ වගේ තියෙන දෙයක් right click කරලා නිකම්ම කොපි කරගෙන දාගත්තොත් එහෙම ඔන්න බලන්න වෙන දේ. කොපි දෙනවා ඊළඟට Word document එකට ඇවිල්ලා ඊළඟ පේලියට ගිහිල්ලා paste කරගන්න. ඒ විදිහට paste කරාම හරි ඒක නම් ගැටලුවක් නැතුව ආවා. PDF එකේ තියෙන නිසා බලන්න අන්තර්ජාලයේ තියෙන යම් කිසි දෙයක් paste කරොත් මොකද වෙන්නේ කියලා. අපි මේක ඇල්ල ගමුකෝ. මම මේ කෑල්ල කොපි කර ගන්නවා. කොපි කරලා වර්ඩ් එකට ඇවිල්ලා පේස්ට් කරගත්තොත් බලන්න අපි ෆොන්ට් සයිස් හැදුවෙත් නැහැ කිසිම දෙයක් කරේ නැහැ. හැබැයි අර අන්තර්ජාලයේ ඒ වෙබ් අඩවිය ඇතුළේ තිබ්බ විදිහටම තමයි වර්ඩ් එකට එන්නේ. ඉතින් ඒ නිසා තමයි මම එහෙම එන්නේ නැති විදිහට මේ කොපි කරන වැඩේ කරේ. නැත්නම් ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ කොහොමද කරන්න කියලා. හරි. අපි ආයෙත් මේ කෑල්ල කොපි කරගමු. ඊළඟ ටොපික් එක ඒක මම කොපි කරගෙන ඇවිල්ලා වර්ඩ් එක ඇතුළට දාගන්න. ඊළඟට මේ කල්ති කියන විදිහට මෙයාව හදාගන්න මෙයාව මාක් කරා ෆෝමට් පේන්ට් එක ක්ලික් කරා මෙයාව මේ විදිහට සිලෙක්ට් කරගත්තා. ඔන්න එයාවත් හැදිලා ඉවරයි. අපි යට පේලට යනනම් මෙයාගේ අන්තිමට හරියට කියලා ක්ලික් කරලා කීබෝඩ් එකේ තියෙන එන්ටර් කියන කී එක ප්‍රෙස් කරගන්න ඕනේ. ඔන්න ඊළඟට තමයි වැඩේ තියෙන්නේ. අලුත් එක්කනේ. ඒ තමයි වගුව. බලන්න මේ වගුවේ තියෙන දේවල්. පළාත තියෙනවා, දිස්ත්‍රික්ක තියෙනවා, ඒ වගේම කොච්චර වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් තියෙනවද කියලත් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද Word ෆයිල් එකක් ඇතුළට වගුවක් ඇතුළත් කරගන්න කියලා. මේ විදිහට Word ෆයිල් එක ඇතුළට ආවම අපිට insert කියන ටැබ් එකේ බලා ගන්න පුළුවන් table කියලා. මේ table කියන එකේ චූටි ඉතලයේ ක්ලික් කරගත්තම ළමයිනේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කොටු දැලක් එනවා. මේ කොටු දැල පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදිහේ ටේබල් එකක් හදා ගන්න පුළුවන්. දැන් බලන්න. අපිට සජීවීව බලා ගන්න පුළුවන්, ලයිව්ම බලා ගන්න පුළුවන් මේ ටේබල් එක කොහොමද පේන්නේ කියලා. මෙන්න මේ විදිහට කැමති විදිහකට කොටු කීයක් තියෙන්න ඕනේද කියන එක සකස් කර ගන්න පුළුවන්. පේලි කීයක් තියෙන්න ඕනද මේ හැමදේම ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. කොලම්ස් ප්‍රමාණය සහ රෝස් ප්‍රමාණය කොච්චරක්ද කියලා. දැන් මේ PDF එකේ තියෙන එක බලන්න. කොලම් තුනක් තියෙනවා. කොලම් තුනක් තියෙනවා. ඒ වගේම රෝස් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් ටේබල් එක ක්ලික් කරලා මේ පැත්තට 3 දෙනෙක් ඉන්න ඕනේ. පහළට 8 දෙනෙක් ඉන්න ඕනේ. 1 2 3 4 5 6 7. ආ. දැන් මොකද කරන්නේ? වර්ඩ් එකේ 7කට වැඩිය දාගන්න බැරිද? දාගන්න පුළුවන්. ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. ඒක කරන්නේ යටින් තියෙන insert table කියන මෙන්න මේ icon එක click කරලා. ඒ click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ එකිනෙකව open වෙනවා. මේ වගේ චූටි කොටුවක් open වෙනවා. මෙතනින් හරිම ලේසියෙන් type කරගන්න පුළුවන් අපිට columns කීයක් ඕනද, rows කීයක් ඕනද කියලා. අපිට columns කීයක් ඕනද? 3ක් ඕනේ. rows කීයක් ඕනද? 8ක් ඕන. ඔය විදිහට ටයිප් කරලා ඕකේ කියන බොත්තම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ වගුවක් නිකම් අපිට හදලා දෙනවා. නිකන් හරි චූටි වගුවක් නම් ඕනේ ඔයාලට. ඒකෙදි ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ කොලම්ස් කීයද, රෝස් කීයද කියලා ඉන්සර්ට් එකට ගිහිල්ලා මේ චූටි තලයේ ක්ලික් කරලා මෙතනින් මෙහෙම එකක් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය මෙතනින් හදා ගන්න බැරි නම් ඉන්සර්ට් ටේබල් කියන එක ක්ලික් කරලා අවශ්‍ය කරන කොලම්ස් ප්‍රමාණය සහ රෝස් ප්‍රමාණය අතින් ටයිප් කරලා හදා ගන්න පුළුවන්. කොලම්ස් 3යි රෝස් 8යි. ඊළඟට ඕකේ බොත්තම ක්ලික් කරගන්න. මේ වගේ වගුව හදා ගන්න පුළුවන්. බලමු මේ වගුවේ මොනවද මේගොල්ලෝ දාලා තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ප්‍රොවින්ස්, කැපිටල් සහ ඒරියා කියලා. මම මේ ප්‍රොවින්ස් කියන කෑල්ල වගුවේ පළවෙනි කොටුවට දාගන්න. අපිට බලමු කොටුවක් උඩ ක්ලික් කරලා ඒක ඇතුලේ දේවල් ටයිප් කරගන්න මේ. එහෙම ටයිප් කරගන්න කැමති කොටුවක ටයිප් කරගන්න පුළුවන්. හරි. මේ ටික මකාගමු. දැන් ඔයාලට පේනවා ඇති
අර උඩ කරපු ස්ටයිල් එක වගුවටත් බලපාලා තියෙනවා කියන. දැන් ඒ වගේ දෙයකට බය වෙන්න ඕනද? නැහැ. මේ වගුව මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. වගුවේ තියෙන කොටු ටික ඔක්කොම මේ වගේ මුල්ලකට ගිහිල්ලා ක්ලික් කරගෙන මෙහෙම ඇදගෙන එන්න. ඇදගෙන ඇවිල්ලා clear all formatting කියන මෙන්න මේ icon එක ක්ලික් කරගන්නවා. දැන් වගුවත් පොඩ්ඩක් පොඩි වෙලා ගියා. ඒක කමක් නැහැ අපි ඒක හදාගමු. හරි. දැන් පළවෙනි කොටුවේ තියෙන්න ඕනේ text එක අපිට මේ විදිහට දාගන්න බලමු province කියලා. දෙවෙනි කොටුවේ තියෙනවා capital කියලා. අපි ඒකත් word document එක ඇතුළට දාගමු. දෙවෙනි කොටුව ක්ලික් කරා type කරගත්තා. හරි. ඊළඟට area. මම ඒකත් මේ විදිහට copy කරලා word document එක ඇතුළට දාගන්නවා. අවශ්‍ය කරන කොටුව ක්ලික් කරා type කරගත්තා. හරි. ඒ ටික දාගෙන ඉවරයි. දැන් බලන්න ඒගොල්ලෝන්ගේ පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද්ද වෙනස්කම? වෙනස්කම තමයි ඒ කට්ටිය ඉන්නේ මේ කොටුව මැද. හැම කොටුවකම මැද තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒ වගේ මේගොල්ලෝ bold. ටිකක් තද පාටින් බලා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ දේවල් කොහොමද කරන්න කියලා. කොහොමද bold කරන්නේ? අවශ්‍ය කොටස මේ විදිහට mark කරගත්තා. කොටු කිහිපයක් මේ විදිහට mark කරගන්න පුළුවන්. ඊළඟට B අකුර ක්ලික් කරාම මේ කට්ටිය bold වෙනවා. Center කරගන්න නම් center කියන icon එක ක්ලික් කරගන්නවා. එතකොට මේ හැම කොටුවකම මැදට ඒගොල්ලෝ එනවා. පිටුවේ මැදට ගන්නවා වගේම තමයි. Table එකේ මැදට ගන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ අකුර වල ප්‍රමාණය ටිකක් ලොකුයි. උඩ තියෙන අකුර වල ප්‍රමාණයටම වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ 16. අපි ඒක දැන් දන්නවා. ඒ වගේ වෙලාවකදී මේ මුළු table එකම 16 නේ. ඒ නිසා අපිට පුළුවන් මුළු table එකම දැන් mark කරගන්න. කොහොමද? Table එකේ side එකට ඇවිල්ලා මේ විදිහට ඔබාගෙන මුළු table එකම මේ විදිහට mark කරගන්න. ඊළඟට මෙතන 11 මකලා 16 ටයිප් කරගෙන keyboard එකේ තියෙන enter කියන කී එක press කරගන්න. ඔන්න දැන් අකුරු වල ප්‍රමාණය 16 විදිහට වෙනස් වුණා. දැන් මේ හැම කොටුවකම ටයිප් වෙන්නේ 16 ප්‍රමාණයේ අකුරු. දැන් table එකේ තියෙන අනිත් විස්තර ටික අපි copy කරගෙන දාගමු. හරි. ඔන්න මම word එකට ගේනවා. පළවෙනි එකනවා දාගත්තා. ඊළඟට මෙන්න මේ විදිහට අපි ඒ ටික දාගෙන දාගෙන යමු ඉක්මනට. මේ වගේ වැඩක් කරන වෙලාවදී ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් ඒ තමයි ඩෙස්ක්ටොප් එකේ පැත්තකට ඇවිල්ලා Word software එක පොඩ්ඩක් පොඩි කරගන්න පුළුවන්. මම මේ විදිහට මෙයා පොඩි කරගන්න. මෙයා ස්ක්‍රීන් එකේ කැමති තැනකින් තියාගන්න පුළුවන්. ඊළඟට මමගේ PDF එකත් මේ විදිහට පැත්තකින් තියාගන්න. දැන් මිනිමයිස් කර කර ඉන්න දෙයක් නැහැ. මෙයාව කොපි කරලා අනිත් පැත්තට දාගන්න හරිම ලේසියෙන් පුළුවන්. මේ වගේ දේ වැඩ කරද්දී Tamanට තේරෙන්න ඕනේ Tamanට ලේසි විදිහවල මොනවද කියලා. Tamanට තව කෙනෙක්ට මීට වඩා ලේසි ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒක තම තමන්ට ආවේනික ක්‍රම වෙන්න පුළුවන්. මේ දේවල් වලට කොහෙවත් නීති සකස් කරලා නැහැ. මෙන්න මේ තමයි කොපි කරන්න ඕනේ කියලා. Tamanට කැමති විදිහකට, Tamanට ලේසි විදිහකට, Tamanට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් කියලා හිතන විදිහකට ඒ දේ කරගන්න. හරි. ඔන්න අපි පළාත් එක ප්‍රොවින්ස් ටික දාගෙන ඉවරයි. ඊළඟට අපි කැපිටල් ටික මෙන්න මේ විදිහට දාගමු. හරි. මම ඉලක්කම් ටික නම් කොපි කරන්නේ නැහැ, නිකන් අතින් ටයිප් කරගන්නම්. කාල වේලා වැඩිපුර යන නිසා. හරි. දැන් ආයෙත් Word software එක ලොකු කරගන්න පුළුවන්. මොකද අපි කොපි කරලා ඉවරයි. දැන් තවදුරටත් යාව චූටිට තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මෙතන නිකන් අකුරු ටිකක් ටයිප් කරගන්නම්. දැන් මේ ටික පොඩි වෙන්න හේතුව තමයි මම අර කොපි කරලා නිකත් ඒ තිබුණු සයිස් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ ටික 16 ටම හදා ගන්නවා. හරි ළමයි. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් දැන්. අපේ ටේබල් එක දිහා බැලුවොත් එහෙම බලන්න මේ තියෙන කොටු චුට්ටක් ලොකුවට තියෙනවා. අපිට පුළුවන් ඒ වගේ වෙලාවකදී ටේබල් එකේ මෙන්න මේ චූටි කොටු මේ බලන්න ළඟට ගියාම වෙනස් වෙනවා. එයාව
පාවිච්චි කරලා මේ කොටු ටිකක් ලොකු කරගන්න. මෙන්න මේ විදිහට ඇදලා හදාගන්න පුළුවන්. කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම මේ විදිහට පොඩ්ඩක් ලොකු කරගන්නවා. හරි. ඔන්න අපි ටේබල් එකක් හදාගෙන ඉවරයි. හරිම ලේසියෙන් මේ දේවල් කරගන්න පුළුවන්. එතකොට අපි PDF එකේ මේ විදිහටම හදාගෙන ඉවරයි. අපි අද ඊට අමතරව දේවල් ටිකක් කතා කරමු. දැන් අපි අද අලුතින් ඉගෙන ගත්ත insert කියන tab එකේ තියෙන දේවල් කිහිපයක් ගැන. දැන් දිගටම කතා කරන්නේ insert tab එක ගැන. හරි. insert එකේ cover page එක ගැන කතා කරා, blank page ගැන කතා කරා, ඒ වගේම page break ගැන කතා කරා. cover page එකේ මොකද කරන්නේ? මුල් පිටුවක් හදා ගන්න අවශ්‍ය කරන දේවල් එතන තියෙනවා. ඒ වගේම blank page එකෙන් අපිට his පිටුවක් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම page break එකෙන් අපි කැමති තැනකින් අලුත් පිටුවක් ආරම්භ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මේ advanced කියන තැන ඉඳන් අලුත් පිටුවකින් නම් තියෙන්න ඕනේ. එතෙන් ගිහිල්ලා click කරලා page break එකක් දුන්නොත් එහෙම එයාව අලුත් පිටුවකට යනවා. එතනින් පාළියස් ඉන්න පිටු 100ක් හිටියත් ඒ 100ම පහලට ගිහිල්ලා අලුත් පිටුවකින් ආරම්භ වෙනවා. ඒකට තමයි page break කියන එක පාවිච්චි කරන්නේ. ඒ වගේම table එකක් දාගන්න විදිය අපි දැන් කතා කරා. photo එකක් දාගන්න විදිය අපි දැන් කතා කරා. අපි බලමු shape එකෙන් මොකද වෙන්නේ කියලා. අපි අද PDF එකේ තිබුණු දේවල් හදලා ඉවරයි. ඔන්නද අපි අලුත් පිටුවක් ගන්න යන්නේ කොහොමද කරන්නේ? blank page එක click කරා. දැන් අන්න අලුත් පිටුවක් ආවා. අපි බලමු මොනවද shapes කියන්නේ කියලා. shapes ඒ කියන්නේ හැඩතල. අපිට පුළුවන් අපේ word document එක ඇතුළට ළමයිනේ කැමති හැඩතල දාගන්න. ඒක තම තමන්ගේ වැඩවලදී භාවිත කරන්න වෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. දැන් මේ shape එකේ චූටි ඉතාලේ click කරගත්තට පස්සේ මේ වගේ විවිධ හැඩතල බලා ගන්න පුළුවන්. බලන්න ගොඩක් දේවල් තියෙනවා. කොටු තියෙනවා, round තියෙනවා, ත්‍රිකෝණ තියෙනවා, ඊතල තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. කැමති නම් ඇඳ ගන්නත් පුළුවන්. අපි බලමු අඳින්නේ කොහොමද කියලා. මම මුලින්ම rectangle එක මෙන්න මේ විදිහට click කරලා පිටු ඇතුළට ආවට බලන්න cursor එක හතරයක් වගේ නැත්තම් මේ ඉරි හතරක් වගේ වෙනස් වෙලා තියෙනවා. දැන් මට පුළුවන් click කරගෙන මෙන්න මේ විදිහට කොටුවක් ඇඳ ගන්න. ඒ කොටුව Tamande කැමති විදිහට ඇඳ ගන්න පුළුවන්. කැමති ප්‍රමාණයකට මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඔන්න මම කොටුවක් ඇඳගත්තා. කොටුවක් ඇඳගත්තට පස්සේ මේ ටැබ් වලට අලුතෙන් එකක් එනවා shape format කියන. එතකොට මේ shape එක සම්බන්ධ දේවල් කරන්නේ මෙන්න මේ shape format එක පාවිච්චි කරලා. අපි වෙන තැනක් click කරොත් එහෙම එයා නැති වෙලා යනවා. ආයෙත් shape එක උඩ click කරාම එයාව මතුවෙනවා. ඊළඟට අපි බලමු මෙයාට අවශ්‍ය වෙනස්කම් ටික කොහොමද කරන්න කියලා. මම පොඩ්ඩක් zoom කරගන්නවා. හරි. මෙතනින් අපිට shape එකක් තව එකක් ඕන නම් තා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට click කරලා තව එකෙක් අඳ ගන්න පුළුවන්. කැමති shape එක මේ විදිහට අඳ ගන්නත් හැකියාවක් තියෙනවා. අපි ඒ ගැන තවත් කතා කරමු. ඊළඟට මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ වගේ icons ටිකක් තියෙනවා. මේකේ චූටි ඉතාලේ මෙන්න මෙතන මේ තියෙන මෝ කියන ඉතාලේ click කරලා තවත් බලන්න පුළුවන් කොයි වගේ දේවල් ඇතුළේ තියෙන්නේ කියලා. ඔයා මෙතන තියෙන අංගිසි දෙයක් උඩට ගියාම අපේ shape එකත් ඒ වගේම වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් හද හද ඉන්න වෙලා යනවා වගේ තියෙනවා නම් මෙතනින් ලස්සන එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න. බලන්න එක එක පාට වලින් ඒවට චූටි හේවණල්ලක් එහෙම දාලා එක එක විදිහට හදලා තියෙනවා. ඉතින් කැමති දෙයක් මෙතනින් click කරලා පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මෙන්න මේ චූටි ඉතාලේක icon එක click කරලා. ඊළඟට shape fill. shape fill කියන එකේ තේරුම තමයි ළමයි මේ shape එකේ පාට. මෙයාගේ දැන් තියෙන නිල් පාටනේ. අපිට පුළුවන් මෙතන තියෙන චූටි ඉතාලේ click කරලා කැමති පාටක් මෙයාට දෙන්න. බලන්න කොළ පාට, නිල් පාට, ඕන පාටක් තෝරන්න පුළුවන්. කැමති color එකක් තෝරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා shape outline කියන. outline බලන්න මේ රතු පාට උනාට එයාගේ වටේට නිල් පාට චූටි ඉරවුත් තියෙන. ඒක තමයි outline එක. අපිට පුළුවන් shape format එකට ඇවිල්ලා outline එකේ පාටත් කැමති විදිහකට හදාගන්න. මෙන්න මේ විදිහට. ඔයාට outline එකක් ඕනේ නැත්තම් no outline කියන එක දෙන්න පුළුවන්. එතකොට එයාට outline එකක් නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට තමයි shape එක පාට වෙනස් කරගන්න සහ outline එකේ පාට වෙනස් කරගන්නේ. ඊළඟට තියෙනවා shape effects කියන. මේ shape effect එකෙන් අපිට පුළුවන් මෙයාට හේවණල්ලක් add කරන්න, පරාවර්තනය වෙන වගේ දෙයක් ඇඩ් කරන්න මේ වගේ දේවල් කරගන්න. අපි බලමු පොඩි shadow එකක් ඇඩ් කරලා. මම මේව click කරගන්නවා. දැන් බලන්න. මේ shape එකේ චූටි හේවණල්ලක් ආවා. ඊළඟට shape format එකට ආයෙත් මම ගිහිල්ලා shape effect එකට ඇවිල්ලා චූටි reflection එකක් ඇඩ් කරගන්න. නැත්නම් චූටි පරාවර්තනයක් ඇඩ් කරගන්න. දැන් බලමු මොකද වෙන්නේ කියලා. එයා click කරාට මේ විදිහට මේ shape එක පොඩ්ඩක් පරාවර්තනය වෙලා පේනවා වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට ආයෙත් shape format එකට ඇවිල්ලා
ෂේප් ඉෆෙක්ට් එකට ගිහිල්ලා ග්ලෝ කියන එක ගියොත් එහෙනම් මෙයාට මේ වගේ දිස්නයක් දෙන්න පුළුවන්. බලන්න එක එක පාටවල් තියෙනවා. ඔයාලට කැමති පාටක් ඕන නම් එතකොට පුළුවන් මෝ ග්ලෝ ඔප්ෂන් කියන එක ක්ලික් කරලා ඒක ඉස්සරහින් යන මෙන්න මේ පාට වලින් කැමති පාටක් තෝරගන්න. ඔයාලට කළු පාට ග්ලෝ එකක් නම් ඕනේ කළු පාට තෝරන්න පුළුවන්. කොළ පාට ග්ලෝ එකක් නම් ඕනේ කොළ පාට තෝරන්න පුළුවන්. මේ විදිහට මවුස් පොයින්ටර් ඉස්සරහට අරගෙන යනකොට අපිට ලයිව්ම බලා ගන්න පුළුවන් මේ දේ කොහොමද පේන්නේ කියලා. ඉතින් කළු පාට තෝරගත්තොත් එහෙනම් දැන් එයාට කළු පාට ග්ලෝ එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට insert tab එකේ තියෙන shape එකට ගිහිල්ලා මේ තියෙන ඕනම shape එකක් අරගෙන මේ වෙනස්කම් ටික කරන්න පුළුවන්. එතකොට ඔයාගේ document එකට තමන් කැමති විදිහේ shape එකක් දාගන්නේ කොහොමද කියලා ඔයාලා දැන් දාන්න. අපි වරමු shape එකක් ඇඳගන්නේ කොහොමද කියලා. මේ චූටි ඉතලේ click කරලා shape එකේ තියෙන වාට පේනවා ඇති මෙතන මේ තියෙනවා. මේ අතින් ඇඳා වගේ ඉරි ටික. මේ ඉරි තුන පාවිච්චි කරලා අපිට කැමති විදිහට shape අඳින්නත් පුළුවන්. මම මේ ක්ලික් කරගත්තොත් එහෙම ඔන්න බලන්න පළවෙනිින් තිබුණු අතින් ඇඳව ගිරි ටික දැන් මට පුළුවන් මේ විදිහට පැන්සල පාවිච්චි කරලා කැමති ෂේප් එකක් ඇඳ ගන්න. අන්න. දැන් මේ වගේ ෂේප් එකක් නම් ඔයාලට ඕනේ පැන්සල පාවිච්චි කරලා අඳින්න පුළුවන්. ඒ වගේම ආයෙත් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකට ඇවිල්ලා දෙවෙනිට තියෙන ඉර ක්ලික් කරගත්තොත් එහෙම මෙන්න මේ ඉර ඒකෙන් අපිට පුළුවන් ඇඳ ගන්න. හැබැයි මෙන්න මේ වගේ ඉරක් ඊට පස්සේ ඇඳලා පස්සේ ඇඳලා ඉවර කරාට පස්සේ මේ වගේ චූටි තිද්දයක් තියෙනවා. ඒ තිද්දක පාවිච්චි කරලා මේ ඉර මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. බලන්න තමන්ට කැමති විදිහකට ඒ ඉර හදා ගන්න හැකියාව තියෙනවා. ඒ ඉරේ කලයක වෙනස් කරන්න shape fill එකට ගිහිල්ලා කැමති පාටක් තෝරලා දෙන්න පුළුවන්. sorry ඉරක් නෙවෙයි, ඒක ඇත්තටම අර මේ රවු මගින් කොටසක් තමයි ඇඳෙන්නේ. මෙන්න මේ විදිහට. ඔයාලට ඉරක් ඇඳ ගන්න ඕන නම් insert එකට ඇවිල්ලා shape එකට ඇවිල්ලා මේ තියෙන line කියලා. ඒ line එක click කරලා මෙන්න මෙහෙම කැමති හැඩයකට ඉරක් ඇඳ ගන්න හැකියාව තියෙනවා. එයාටත් පාටක් වෙනස් කරන්න ඕනේ. එයාට fill එකක් නැහැ. එයාගේ ඉර විතරනේ තියෙන්නේ. ඒකට outline විතරයි. fill එක දාන්න බෑ. ඒක අලු පාට වෙලා තියෙනවා. outline තෝරලා කැමති පාටක් මේ විදිහට දාගන්න පුළුවන් ඒ ඉරට. අර කලින් කතා කරා වගේම විවිධ style වල ඉර අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ෂේප් ඉෆෙක්ට් අතරේ මෙයාට ෂැඩෝ එකක් දෙන්න. ඒ දේවල් ටිකත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. කිසිම වෙනසක් නැතුව ඒ දේවල් ටික මේ ෂේප් ඉෆෙක්ට් එකේ තියෙන දේවල් දාලා බලන්න. මේක ලස්සන දේවල් මෙතන තියෙනවා. මේවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ තියෙන දේවල් වලින් මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන හැම දෙයක්ම එකින් එක. දැන් මේක දැම්මොත් නිල් වෙනවා. මේක දැම්මොත් ඇඹිලි වෙනවා කියලා කතා කරන්නේ නැහැ. එතකොට ලොකු වෙලාවක් මේ පාඩමට ගත වෙනවා. හරි. ඔන්න දැන් අපි දන්නවා ෂේප් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉන්සර්ට් එකේ තියෙන ෂේප්ස් කියන එක පාවිච්චි කරලා. ඊළඟට තියෙනවා අයිකන්. අයිකන් කියන්නේ මොනවද? අපේ ඩෙස්ක්ටොප් එකෙත් අයිකන් තියෙනවා. ඉතින් ඔයාගේ Word document එක ඇතුළට පුංචි පුංචි චූටි චූටි ෆොටෝ ඕනේ නම් අපිට පුළුවන් අයිකන්ස් කියන එක පාවිච්චි කරන්න. හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවයක් බොහෝ විට ඕනේ වෙයි, නැති වෙන්නත් පුළුවන්. දැන් මෙතන තියෙනවා එක එක අයිකන්. ඔයාලට සත්තු සම්බන්ධ දෙයක් ඇති කරනවා නම් ඒ වගේ අයිකන් එකක් ඕන සත්තුයි. ඇඳුම් ඕන නම් ඇඳුම් තියෙනවා. චූටි ඊතල ඕන නම් චූටි ඊතල තියෙනවා. ඔයාලට කැමති දෙයක් මේ විදිහට තෝරගන්න පුළුවන්. එකක් නෙවෙයි කිහිපයක් වුණත් තෝරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ විදිහට තෝරගත්තට පස්සේ යටින් තියෙන චූටි නිල් පාට ඉන්සර්ට් අයිකන් එක ක්ලික් කරාම අපේ Word document එකට ඒ අයිකන් ටික මෙන්න මෙහෙම එනවා. ෆොටෝ එකක් වගේම තමයි. දැන් මෙයාව ඕන නම් මෙතන ලොකු කරගන්න. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් අර චූටි තිත් එක පාවිච්චි කරන. ඕනම දෙයක් කරගන්න පුළුවන්. හරි දැන් අපි දැක්කා අයිකන් එකෙන් කොහමද අයිකන් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඔයාලට අයිකන් සර්ච් කරන්නත් පුළුවන්. ආයෙත් අයිකන්ස් එකට ඇවිල්ලා අයිකන් ටික ලෝඩ් වුණාට පස්සේ ඔයාලට කැමති අයිකන් එකක් මේකේ සර්ච් කරලා ගන්න පුළුවන්. දැන් මේක අන්තර්ජාලයෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ නෙවෙයි. මේ අයිකන් එක තියනවා නම් විතරයි ඔයාලට පෙන්වන්නේ Word ඒ ලයිබ්‍රරි එක ඇතුලේ. උදාහරණයක් විදිහට අපි දැන් සර්ච් කරගමු මෙතන. මෙන්න මේ තියෙන ටයිප් කරන තැන arrow කියලා. තොර ඊතල හා සම්බන්ධ වෙන්න පුළුවන් ෆොටෝස් ටික මෙයාලා අපිට පෙන්නනවා. දැන් මෙතන ටයිප් කරාට ශ්‍රී ලංකා කියලා එහෙම අයිකන් එකක් මෙයාලා ගාව නැහැ කියලා මැසේජ් එකක් තමයි පෙන්නන්නේ. එතකොට අයිකන් එකට ගිහිල්ලා Tamand ඕන දෙයක් ගන්න බෑ. මෙතන තියෙන්නේ තනිත් එක මේ වගේ තනි පාටකින් යන අයිකන් විතරයි. පාට පාට අයිකන් නැහැ. ඔයාලා යම්කිසි අයිකන් එකක් ඉන්සර්ට් කරාට පස්සේ ඒකට කැමති පාටක් දාගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද කරන්නේ?
මෙයා ලික් කරගත්තර සලුත් ඔප්ෂන් එක කරන ග්‍රෆික් ඔප්ෂන් ග්‍රෆික් ෆෝමට් කියලා ෂේප් ෆෝමට් වගේ තමයි ඒ ටිකම තමයි තියෙන්නේ මේ ග්‍රැෆික් ෆිල් එකෙන් කැමති පාටක් දෙන්න පුළුවන් බලන්න අවුට්ලයින් එකක් දෙන්න පුළුවන් මේ විදිහට අර ෂේප් එකක් විදිහටම මෙයාවත් අපිට වෙනස් කර ගැනීමේ හැකියාව මෙතෙන්දී ලැබෙනවා හරි ඊළඟට බලමු ඉන්සර්ට් එකේ තියෙන 3D මොඩල් එක මේක අපිට ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් 3D ඔබ්ජෙක්ට් එකක් වර්ඩ් ෆයිල් එකකට උඩට දා ගන්න ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ මගේ කම්පියුටර් එකේ 3D ඔබ්ජෙක්ට් එකක් නැහැ ඒ නිසා ඒක පෙන්වන්න විදිහක් නැහැ අපි ඒ නිසා බලමු අන්තර්ජාලයේ තියෙන 3D ඔබ්ජෙක්ට් එකක් දාගෙන ඒ මොකක්ද කියලා විතරක් දැන් දෙවෙනි තියෙන ඔප්ෂන් එක තමයි ස්ටොක් 3D මොඩල් මේ බලන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ අර අන්තර්ජාලය හරහා ෆොටෝ එකක් ගන්නවා වගේම 3D ඔබ්ජෙක්ට් මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් මෙතන අපි ටයිප් කරගත්තොත් යම්කිසි දෙයක් ටෙක්ස් බොක්ස් එක ඊට පස්සේ එන්ටර් කියන කීක ප්‍රෙස් කරගන්න පුළුවන් අවශ්‍ය දේ ටයිප් කරලා දැන් මෙන්න මේ විදිහට 3D සත්තු බලා ගන්න පුළුවන් මේ කෙනෙක් උඩ ක්ලික් කරලා ඉන්සර්ට් කෙනෙක් ක්ලික් කරගත්තොත් එහෙම වර්ඩ් ෆයිල් එක ඇතුළට අර 3D රූපය ගන්න පුළුවන් ඔයාලා 3D චිත්‍රපටියම දැකලා තියෙන ෂෙක් එහෙම තියෙන එක 3D චිත්‍රපටිය එතකොට සූටින් මාටින් කියන්නේ මොකද්ද ඒක 2D කාටුන් එක ත්‍රිමාණ නැහැනේ දැන් 3D ඔබ්ජෙක්ට් එකක් වැටෙනකොට ඒකට පොඩි වෙලාවක් ගතන මොකද යාලගේ සයිස් එක පොඩ්ඩක් වැඩි යාම ත්‍රිමාණයි ඒ වගේ හේතු නිසා ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙන වේගයත් එක්ක මේක එන්න ගත වෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන් හරි අපි බලමු මේක ඊදි කියලා ඔන්න ඇවිල්ලා තියෙනවා 3D ඔබ්ජෙක්ට් එක බලන්න 3D ඔබ්ජෙක්ට් එක තියෙන වෙනස මොකද්ද කියලා මෙයාගේ මැද අපිට මේ වගේ චූටි අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා බලන්න මේ අයිකන් එක පාවිච්චි කරලා මෙයාව කැමැති පැත්තකට හරව ගන්න පුළුවන්. මේක තමයි 3D ඔබ්ජෙක්ට් එක තියෙන වෙනස. මෙයාව කැමැති විදිහකට අපිට ෆයිල් එකේ තියා ගන්න පුළුවන්. ඔන්න 3D ඔබ්ජෙක්ට් එකක්. දැන් මගේ කම්පියුටර් එකේ සේව් කරපු 3D ඔබ්ජෙක්ට් එකක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අන්තර්ජාලය හරහා වර්ඩ් එකට ඔබ්ජෙක්ට් එක දාගත්තේ. හරිම ලේසියෙන් එතකොට අපිට මෙයත් එක්ක වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ චූටි අයිකන් එක. අර ෂේප් වලට තිබ්බා වගේම අයිකන් එකකුත් තියෙනවා. දැන් මෙයාව ක්ලික් කරගත්තොත් එහෙම ඒ 3D ඔබ්ජෙක්ට් එක අපිට එකපාරින්ම කැමති කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ බලන්න. ඔයා කැමති ඕනම විදිහකට මේක තියාගන්න පුළුවන්. හරිනම්. දැන් ඔන්න අපි 3D ඔබ්ජෙක්ට් එක කියන්නේ මොකද්ද කියලා හඳුනා ගත්තා. අපි ආයෙත් යමු ඉන්සර්ට් කියන මෙනු එකට. අද අපි කතා කරන්නේ ගොඩක්ම මේ ඉන්සර්ට් එක ඇතුලේ තියෙන දේවල් ගැන. ඊළඟට තියෙනවා ස්මාර්ට් ආර්ට්. බලන්න ස්මාර්ට් ආර්ට් කියන්නේ මොනවද කියලා. ස්මාර්ට් ආර්ට් එකත් ඔයාලට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ වැඩවලට. මෙතන මේ විදිහට ඒගොල්ලෝ කලින් හදලා දුන්න ලස්සන ලස්සන ඩිසයින් බලා ගන්න පුළුවන්. ඔයාලට ලිස්ට් එකක් එහෙම දා ගන්න ඕන නම් මේ ලිස්ට් කියන එකට ගිහිල්ලා ගොඩක් zoom කරගන්න. මේ ලිස්ට් කියන එකට ගිහිල්ලා මේ ලිස්ට් දාගන්න පුළුවන් ලස්සන විදිහ තියෙනවා මෙතන. ඒකට සයිඩ් එකකින් එක පේන්නේ කොහමද කියලා තියෙනවා මේ. කැමති විදිහේ ලිස්ට් එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් මෙතන මේ තියෙන දේවල් පාවිච්චි කරලා. උදාහරණයක් විදිහට මෙන්න මේක. මේ ලිස්ට් එක ගරගත්තේම ඊළඟ තියෙන ඕකේ කරගන්න ඕනේ කැමැතික තෝරවුවා ඕකේ කරා. එතකොට ඒ ලිස්ට් එක අපේ වර්ඩ් ડોකියුමන්ට් එක ඇතුළට ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට කැමැති අකුරු මෙතන ටයිප් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමන් කැමති අකුරු ටයිප් කර ගන්න පුළුවන් ඒ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකේ. ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය නිර්මාණය කරලා අපිට දීලා තියෙන විවිධ ස්ටයිල් වලින් තියෙන දේවල්. ලිස්ට් තියෙනවා, ප්‍රොසෙස් බාස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ක්ලික් කරලා බලන්න. මොකුත් වෙන්නේ නැහැ වාගේ වර්ඩ් සොෆ්ට්වෙයාර් එකට කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ආය ඕපන් වෙන්නේ නැත්තේ නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. එතකොට දැන් එයාව ක්ලික් කරගත්තට පස්සේ අලුතෙන් කියන ස්මාර්ට් ආර්ට් ඩිසයින් කියලා. එතකොට ඒ හරහා මෙයාගේ වෙනස්කම් අපිට කරන්න බලමු මේ කැමති පාටක් දෙන්න පුළුවන් මේගොල්ලෝ හදලා තියෙන ලස්සන ලස්සන විදිහට මේ වගේ කැමති විදිහට පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය දේවල් මෙතන මැද ටයිප් කරගන්න පුළුවන් ඔය යම් කිසි දෙයක් කරද්දී ස්මාර්ට් ආර්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපි තවත් ස්මාර්ට් ආර්ට් එකක් බලමු මේ ක්ලික් කරගන්නවා මෙතන තියෙනවා මේවා වර්ගීකරණය කරලා ලිස්ට් විදිහට ප්‍රොසෙස් විදිහට සයිකල් විදිහට මේ තියෙන.
ඔල දැකල ගොඩක් ඔය පෝස්ටරල මේ වගේ දේවල් තියෙනවා මේ වගේ දෙයක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතාලම ලේසියෙන් ස්මාර්ට් ආර්ට් එකට ඇවිල්ලා ක්ලික් කරගත්තා නම් එහෙම මෙතන තියෙනවා මේ වගේ දේවල් ඕන තරම්. හරිම ලේසියෙන් හදා ගන්න හැකියාවක් තියෙනවා. හරි මෙයාව ක්ලික් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඕකේ බොත්තම ක්ලික් කරගන්න. එතකොට මේ වගේ කෙනෙක් එන්න. දැන් ඔයාලට තියෙන්නේ මේ අකුරු ටික වෙනස් කරගන්න විතරයි. ඒ වගේම මේගොල්ලෝ දීලා තියෙන පාටක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. අකුරු ටික කැමති විදිහකට මෙන්න මෙහෙම ටයිප් කරගන්න පුළුවන්. හරිනම් අපි දැන් ස්මාර්ට් ආර්ට් එකක් කියන්නේ මොකද්ද කියලාත් බලුවා. ඉන්සර්ට් ටැබ් එකේ තියෙන ඊළඟට චාට්. චාට් කියන්නේ මොනවද? ප්‍රස්තාර. ඔයාගේ වර්ඩ් ඩොකියුමන්ට් එකට ලස්සන ප්‍රස්තාර ගන්නව නම් අපිට පුළුවන් මේ චාට්ස් කියන එක පාවිච්චි කරන්න. ස්මාර්ට් ආර්ට් වගේම තමයි මේගොල්ලෝ හදලා තිබු ලස්සන චාට් තියෙනවා. ඒ දේවල් අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකට උඩ දා ගන්න පුළුවන්. සමහරවිට මේ දේවල් දකින්න කලින් ඔයාලා හිතාගෙන ඉන්නේ නැති වර්ඩ් එකෙන් ලස්සන චාට් එකක් හදන එක හරිම අමාරු වැඩක් කියලා. ඒක හරිම අමාරු වැඩක් නෙවෙයි, හරිම ලේසි වැඩක්. බලන්න මෙතන එක එක විදිහේ චාට් තියෙනවා. මේ ලෝකේ පාවිච්චි කරන එක එක ආකාරයේ චාට් මේ තියෙන්නේ. ඔයාලට කැමති එකක් උඩ ක්ලික් කර ගන්න පුළුවන්. මේ බලන්න ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්න විවිධ චාට් තමයි මේ තියෙන්නේ. මේක දැන් ත්‍රිමාණ චාට් එක. හරිම ලස්සනයි ඒක. මේ විදිහට ඔයා කැමති චාට් එකක් උඩ ක්ලික් කරලා ඕකේ බොත්තම ක්ලික් කරගත්තොත් එහෙම ඒ චාට් එක ඔයාගේ වර්ඩ් ඩොකියුමන්ට් එකට එනවා. කලින් විදිහටම තියෙන අගයන් වෙනස් කරලා මේක ඔයාට ඕන චාට් එක බවට පත් කර ගන්න පුළුවන්. එතකොට මේ දේවල් හරිම අමාරු දේවල් නෙවෙයි. ඉන්සර්ට් එකේ තියෙන ඒ චාට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා තමයි අපි මෙතෙන් මේ දේවල් ඇඩ් කරගන්නේ. සාමාන්‍යයෙන් අපි අකුරු ටයිප් කරලා ඒ වගේ පාටවල වෙනස් කරනවට වඩා ඒ වගේ ෆෝමැටිං කරනවට වඩා ලේසියෙන් මේ චාට් එකක් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සමහරවිට ඔයාලා අමාරුයි කියලා හිතන් හිටපු දේවල් තමයි වර්ඩ් සොෆ්ට්වෙයාර් එකේ ලේසිම දේවල්. හරි මම ඔයාලට මයික් ඔන් කරගන්න අවස්ථාවක් දෙන්නම්. අපි පොඩ්ඩක් කතා කරමු මේ දැනට කතා කරපු දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද කියලා. ෂේප් ඇතුළේ ටයිප් කරන්න පුළුවන්. ඒක කරන්න මෙහෙම පොඩ්ඩක් ඉන්නවා පෙන්නන්න. ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ෂේප් එක උඩ ක්ලික් කරලා ඔයා මොන හරි දෙයක් කීබෝඩ් එකේ එබුවා නම් එහෙම ඒ අකුරු ටික ෂේප් එක ඇතුළේ ටයිප් වෙනවා. හරි අපි චාට් එක බලලෙමු. නැත්තම් ආයි පාරක් පෙන්වන්න. දැන් බලන්න චාට් එක දාගත්තාට පස්සේ Microsoft Excel කියන software එකේ චූටි කොටුවක් Word එක ඇතුළට load වෙනවා. දැන් අපිට පුළුවන් මෙතන තියෙන ඉලක්කම් මාරු කරලා මේ චාට් එකේ තියෙන දේවල් වෙනස් කරගන්න. දැන් මේ category 1 කියන එකේ series 1 කියන එක නිල් පාටින් තියෙනවා, series 2 කියන එක තැඹිලි පාටින් තියෙනවා, series 3 කියන එක අළු පාටින් තියෙනවා. දැන් මෙතන 4.3 කියන එක මම වෙනස් කරගත්තොත් 8යි කියලා ඊළඟට හරි 8යි කියලා ටයිප් කරගත්තාට පස්සේ අපිට පුළුවන් කන්ට්‍රෝල් බොත්තමත් එක්ක S අකුර බලන්න. කීබෝඩ් එකේ තියෙන කන්ට්‍රෝල් බොත්තමත් එක්ක S අකුර බලන්නත් පුළුවන්. නැත්නම් ටිකක් වෙලා හිටියහම මේ විදිහට ඔටෝමැටිකලිම ඒක අපේ චාට් එකට එනවා. බලන්න දැන් අපි series 2 කියන එකට ගිහිල්ලා එතන තියෙන අගය වෙනස් කරගමු. ඒක අපි දාගමු 20ක් කියලා. ඔන්න ටයිප් කරලා ටිකක් වෙලා ඉන්නකොට මෙන්න මේ විදිහට 20 විදිහට මම ලොකු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ චාට් එකට ඔයාලට කැමති ඉලක්කම් ටයිප් කරලා ඔයාලට අවශ්‍ය විදිහට සකස් කරගන්න හැකියාව තියෙනවා. ඒක වැඩි කරාට පස්සේ මෙන්න මේ චූටි Excel කොටුව close කරලා දාන්න පුළුවන්. ඒක හැම වෙලෙම තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ගියන් ටික දාගත්තා close කරලා දැම්මු. ඔන්න බලන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් Word document එකට අපි කැමති chart එකක් අතුලත් කරගන්න. එතකොට chart එක එක design තිබ්බ. ඔයාලට ලස්සන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අගයන් ටික වෙනස් කරන්න විතරයි ඔයාලට කරන්න ඔයාලට කියලා වැඩකට තියෙන්නේ. අනිත් දේවල් ටික ඔක්කොම Word කියන software එකට තනියෙන් කරගන්න පුළුවන්. ඔව්ද? මොකද්ද? ඔයාව මට ගොඩාක් හිමීට ඇහෙන්නේ පුතේ.
අනේ සබ්ස් කියලා විතරයි මට ඇහෙන්නේ. හරි පොඩ්ඩක් ඉන්න එකම පෙන්නන්න. ඉන්සර්ට් එකට ගිහිල්ලා ඔයාට කැමති ෂේප් එකක් මේ විදිහට දාගන්න ඉස්සල්ලා. ඒ කළා මෙයා උඩ එකපාරක් ක්ලික් කරලා ටයිප් කරා නම් එහෙම නිකම්ම එයාගේ ඇතුලේ ඒ දේවල් ටික ටයිප් වෙන. ඔයාට තියෙන එයා උඩ ක්ලික් කරලා ටයිප් කරා. එතකොට කෙලින්ම ටයිප් වෙනවා. විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. ඒ ටයිප් කරගත්තු අකුරු ටික මාක් කරලා අර කලින් විදියටම හෝම් ටැබ් එකේ තියෙන ෆොන්ට් සයිස්, ෆොන්ට් කලර් මේ දේවල් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ රූපයක් දානකොට ඔන්ලයින් එකෙන් ඒකේ යටින් ලින්ක් එකක් කඩනවනේ. අපි දාලා බලමු. ඉන්සර්ට් එකට ගියා, පික්චර් කියන එකට ගියා, ඔන්ලයින් පික්චර් කියන එකට ගියා. ඊළඟට තමන්ට කැමති ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. දැන් මගේ නම් ලින්ක් එකක් වැටෙන්නේ නැහැ. ඔයාගේ ලින්ක් එකක් තියෙනවා කියන්නේ මෙන්න මේ වගේ නිල් පාට අකුරු ටිකක් නේද තියෙන්නේ? ඔව් සර්, සමහර වෙලාවට විතරයි ඒක වැටෙන්නේ. එහෙම වැටෙනවා නම් ඒ ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න. හරි සර්. පුළුවන් නේද එහෙම කරන්න? පුළුවන්. ආ එහෙම කරන්න. වැටුනොත් එහෙම අයින් කරලා දාන්න. අනවශ්‍ය දෙයක් තියෙනවා නම් අයින් කරලා දාන්න. කිසි අවුලක් නැහැ. ඔව් පුතේ. කිඩල් කිච් කියලාද ටයිප් කරගන්නේ? මොකද්ද? මෙන්න මේ වෙබ්සයිට් එක ගැනද? ඔව් සර්. මේක පුතේ එන්සයික්ලෝපීඩියා, කියන්නේ මේක විශ්වකෝෂයක්. kids.kidl.co මේ තියෙන්නේ. මේකෙන් ඔයාලට ලෝකේ තියෙන ඕනම දෙයක් ගැන විස්තර ගන්න පුළුවන්. විකිපීඩියා වගේ වෙබ්සයිට් එක. kids.kidl.co සර් මේ Google එකේ කිඩල් කිච් කියලා ටයිප් කරාම මේ ඔයගේ මේ ඇවිල්ලා මේ ටයිප් කරන්න කියලා එනවා එකක්. හරි. එතන ඔයාට අවශ්‍ය ඕනම දේවල් ටයිප් කරන්න, ඒ දේවල් ගැන විස්තර එනවා. එතන ශ්‍රී ලංකා කියලා ටයිප් කරොත් ලංකාව ගැන විස්තර බලා ගන්න පුළුවන්. Thank you sir. සතෙක් ගෙනමක් නම් ගහක නමක් ඕනම දෙයක් ගැන විස්තර බලා ගන්න පුළුවන්. මොකද සර් වෙබ්සයිට් එකේ නම? kids.kidl.co. ආ Google එකේ kidl kids කියලා ගහුවා නම් හොයා ගන්න හරිම ලේසි. ඒකේ තියෙනවා අර ළමයට ගැළපෙන විදිහට මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් ගැන විස්තර. ගොඩාක් සංකීර්ණ නැතුව. සර්. ඔව් පුතේ. සර් මගේ මේ අර 3D රූප එහෙම ගන්න බෑනේ. එහෙම ගන්න නෑනේ. ඔව් ඔයාගේ මොකද්ද මේ ඔෆිස් වර්ෂන් එක තියෙන්නේ 2016 ද? ඔව් සර්. 2016 ඒ ඔප්ෂන් එක නැති වෙන්න පුළුවන්. මේක 2019 නේ. එතකොට ඒගොල්ලෝ ඔය අලුත් ඔප්ෂන් එකක් විදිහට තමයි ඕක දීලා තියෙන්නේ. හා සර්. එතකොට 2016 ඒ කට්ටිය ඒක දීලා නැති තිබිලා නැහැ. ඒකයි. සර්. ඔව් පුතේ. දැන් ආයෙත් පාරක් කියන්න. සර් අපිට වර්ඩ් එක එහෙම පවර්පොයින්ට් ගන්න කියලා දුන්නේ. ඔව්. එදා පන්ති වීඩියෝ එක දැම්මද මේ අයිලර්නින් ඇප් එකට? පුතේ වීඩියෝ දාන්නේ නම් මම නෙවෙයි ආයතනයෙන්. ඒක තිබුණේ නැද්ද? තියෙනවා ටීචර්. තියෙනව නේද? පුතේ ඒක තියෙනවලු. මම නෙවෙයි වීඩියෝස් දාන්නේ ආයතනයෙන්. ඔබතේ ඈතින් වගේ ඇහෙන්නේ. ඔය කියන්නකෝ. නෑ 2010 එකෙත් නෑ 16 එකෙත් නෑ 19 තමයි එක තියෙන්නේ. හරි පුතේ. තව අමතර දෙයක් කියලා දෙන්නම්. ඔයාලට අන්තර්ජාලයෙන් මොනවා හරි විස්තර හොයා ගන්න ඕනේ වෙලාවකදී පාවිච්චි කරන්න පුළුවන් මේ විකිපීඩියා කියන වෙබ්සයිට් එක. ඔයාලට Google එකේ විකිපීඩියා කියලා සර්ච් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අකුරු විකිපීඩියා. සෝරි. ඒ අකුරක් එනවා. විකිපීඩියා. විකිපීඩියා කියන්නේ ලෝකේ ලොකුම විශ්වකෝෂය. මේකේ ඕනම දෙයක් ගැන විස්තර තියෙනවා. wikipedia.org කියලා ටයිප් කළා ඒ සයිට් එකට කෙලින්ම යන්නත් පුළුවන්.
මෙතෙන්ට ගියාට පස්සේ මේ ඇතුළ තියෙන ළමයින්නේ මේ ලෝකෙ තියෙන හැම දෙයක් ගැනම වගේ විස්තර. මේක ඇත්තරම නැති දෙයක් නෑ කියන්න පුළුවන්. ඕනම දෙයක් ගැන විස්තර තියෙනවා. ඕනම භාෂාවකින් බලන්න පුළුවන්. සිංහලෙන් බලන්නත් පුළුවන්. සිංහලෙන් බලන විදිහ කියලා දෙන්න. මෙතන ටයිප් කරගත්තොත් එහෙම අපිට අවශ්‍ය දෙයක් මෙන්න මේ සර්ච් එකේ. දැන් ශ්‍රී ලංකා කියලා ටයිප් කරගමු. ලංකාව ගැන අපි දන්නේ නැති විස්තරات මේකේ තියෙනවා. කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ලංකාව ගැන විස්තර. බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා. ලංකාවගෙන අපිවත් සමාජෙ මෙච්චර දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරම් විස්තර ගොඩක් මේ වෙබ්සයිට් එකේ අපිට දාලා තියෙනවා. අපේ ඉතිහාසය ගැන, අපේ කල්චර් එක ගැන, දේශපාලනික තත්ත්ව මේ හැම දෙයක්ම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. වඩා විස්තර හොයා ගන්න ඕනේ මේ වෙබ්සයිට් එක කියන්නේ ගොඩක් හොඳ වෙබ්සයිට් එකක්. මොකද පුතේ? සර් ඒක මේ ටයිප් කරපුවාම එන්නේ නෑනේ සර්. විකිපීඩියාද? ටයිප් කරේ සර්. ෆෝන් එකකින් ටයිප් කරේ. හරි, විකිපීඩියාක දෙන්නේ නැත්තේ? නෑ සර්, අර කලින් මේ kids එකක් දුන්නේ සර්. ආ, kids.kiddle.co. ඔව් ටි සර්. ඔයා Google එකේ සර්ච් කරන්න kiddle kids කියලා. එතකොට පළවෙනියෙන් මේ. ඒක තමයි සර් මේ සර්ච් කරේ. ඒ උනට ආවේ නෑ සර්. මොනවද ආවේ? කියන්නේ Google එකේ ගහපම මොනවම හරි එනවනේ. මොනවද සාමාන්‍යයෙන් ආවේ? කාටුන් ආවා, සමහර කාටුන් වීඩියෝ ආවා, ඒක කියලා. අකුරු වරද්දලාද දන්නේ නැහැ. මෙන්න මෙහෙමයි එන්නේ. ෆෝන් එකකින් ටයිප් කරේ සර්. ඔව්, ඒකම ගැටලුවක් වෙන්නේ. මෙන්න මේ විදිහට ටයිප් කරේ අකුරු. බලන්න. ඔය අටින් මුලින්ම අපේක සර් මේවා කරේ. හරි. නෑ, ඒක නෙමේ සර්. හරි, එහෙම ඔයා තෝරන්න එපා. නිකන් ටයිප් කරගන්න මෙතන. හරි සර්. ඊට පස්සේ මේ සර්ච් කරන්නකෝ. එතකොට එන එකට ගියා නම් හරි. හරි. මේ තියෙන්නේ search engine for kids කියලා. හරි සර්. මෙතනින් සර් කරගන්න පුළුවන්. thank you සර්. ඔල් එකට password එකක් දාන්න කියලා දෙනවා කිව්ව සර්. ආ හරි. මම ඒක කියලා දෙන්නම් පොඩ්ඩක් ඉන්න. සර් ඔය Wikipedia එකේ සිංහලෙන් බලා ගන්න බැහැ. ඔව් මම ඒක වෙනවා. හරි. Wikipedia එකේ සිංහලෙන් බලන්න නම් ඔයාලා මෙන්න මෙතන තියෙන enkl මකලා si කියලා ටයිප් කරගන්න ඕනේ. si.wikipedia.org. මෙන්න මෙහෙම. නැත්තම් ඔයාලට පුළුවන් Google එකේ සිංහල Wikipedia කියලා සර්ච් කරන්න. සිංහල Wikipedia. එතකොටත් Google එකේ පළවෙනිම සිංහලෙම Wikipedia කියලා තියෙනවා. ඒක ක්ලික් කරගත්තම මේක ඇතුලේ තියෙන හැම දෙයක්ම තියෙන සිංහල භාෂාව. ඒවර කිටල් කියන එකේ බැරිද? ඒක සිංහලෙන් නෑ පුතේ. ඒක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. මේක නම් සිංහලෙන් තියෙනවා. මෙතනත් අපිට කැමති දෙයක් සර්ච් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට සර්ච් කරගමු. මොකක් හරි කියන්න. ඇමරිකා කියලා සර්ච් කරගමු. ඊළඟට එන්ටර් කී එක ප්‍රෙස් කරගත්තාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් එක එක දේවල්. මේ උතුරු ඇමරිකාවේ භාෂා. ඒක ඇතුළට ගියොත් එහෙම ඒ ගැන විස්තර බලා ගන්න පුළුවන්. දැන් සිංහලයේ කියන ගොඩක් චූටි ලිපි තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ලොකු ලිපි තියෙනව නැත්තේ නැහැ. අර මේකේ තියෙන ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි ඉංග්‍රීසි විකීපීඩියා එකට වඩා. දැන් මේකේ සාමාන්‍යයෙන් මම හිතන ලිපි 18000ක් 20000ක් විතර වගේ ඇති විවිධ දේවල් ගැන. පොඩි ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ගොඩක් දේවල් ගැන සිංහල භාෂාවෙම විස්තර අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. විවිධ පුද්ගලයෝ ගැන, විවිධ රටවල් ගැන, සත්තු ගැන, ගස් ගැන සිංහලෙන් ඕනම දෙයක් හැබැයි සිංහලේ කියනනම් ඕනම දෙයක් කිව්වොත් වැරදි. මේ ගොඩක් දේවල් නැහැ. ඔලු විරන් මන්නේ තියෙනවා. සිංහල විකීපීඩියා විදිහට මාත් තියෙනවා. ඉන්නකෝ පෙන්නන්න. Dilshan TG කියලා සර්ච් කරාට පස්සේ කෙලින් වෙන්න බෑ. මේ තියෙන්නේ Dilshan TG කියලා YouTube අන්තර්ගත නිර්මාණකාර. මේ තියෙන්නේ මගේ විස්තර. එතකොට ඔයාලත් කවදාරි දවසක අන්තර්ජාලය ඇතුලේ ඔයාලගේ නමක් හදාගෙන හොඳට ටිකක් කරොත් එහෙම Wikipedia එකට යන්න ඕනේ. මොකද මොලේ? මෙයා. කොහමද? මේ තියෙන විස්තර ඔයාලා ගම්බුනේ. සෝ එවගේ වෙබ්සයිට් එකකින් අරගෙන කොපි කරලා බඩ එකේ ගිහලා කවපන්තිය දාලා එහෙම කරනවා නේද සර්? ඔව්ද. දැන් මේ කැමති කොටසක් මේ විදිහට සිලෙක්ට් කරලා, රයිට් ක්ලික් කරලා, කොපි කරලා
වර්ඩ් එක ඇතුළට ගිහිල්ලා ඔයාට පුළුවන් රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න. මෙන්න මේ විදිහට පේස්ට් කරගන්න පුළුවන්. එතකොට අර තිබුණු දේවල් ටික වර්ඩ් එක ඇතුළට එනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනම වෙබ්සයිට් එකක තියෙන දේවල් ගොඩක් ලේසියෙන් ගන්න පුළුවන්. දැන් මෙයා කලින් ආපු ප්‍රශ්නේ. මෙහෙම නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ clear all formatting කියන එක දීලා තමයි paste කරගන්න ඕනේ. එතකොට මේ විදිහට තිබුණු විදිහටම ඒක අපිට බලා ගන්න පුළුවන්. සෑම විදිහකම ඔව් අද පොඩි ගැට්ටක් තියෙනවා මේ අපි මේ බලන මේකේ සර් පොඩ්ඩක් බලන්න බැරි වුණා මේක නිතරම කැඩුනා මං හිතන්නේ අපේ පැත්තෙන් ඉන්ටර්නෙට් වල දෝෂයක් සර් කවද්ද ඔක දෙන්නේ උදේද හවසද ආපහු දාන්නේ සර් ඇප් එකට ඇප් එකට ගොඩක් වෙලාට අද රෑට හරි හෙට උදේට හරි වටේ දැම්මට පස්සේ ඕනම දවසක බලන්න පුළුවන් දිගටම තියෙනවා ඕනකම තිබ්බේ දැන් හෙට රෑ පාඩමට කලින් සර් බලන්න ඕන මේක කොහමත් අද රෑ වැටේ මං ඒක කියන්නම්කෝ අද රෑම දාන්න කියලා අනේ thank you sir මේ මොකද හෙට පාඩමට ලැබෙන්නේ නැහැ අද මේක අපිට බලන්න බැරි වුණා නිතරම මේ කට් උනා ආයි කරලි කනෙක් උනා ඒ වගේ උනා එහෙනම් මම ඒක ආයතනයට කියන්නම් අදම දාන්න කියලා උදව්වක් වශයෙන් කරන්න සර් හෙට රෑ පාඩමට කලින් අපිට බලා ගන්න thank you sir ඔව්ද සර් අර සර් මේ දා මම මැසේජ් එකක් දාලා තිබා මේ යාළුවෙට මේ පාඩමාලාවට සම්බන්ධ ඔව් අපේ කෝස් එකේ ගොඩක් දොර ගිහිල්ලානේ අපේ ඊළඟ කෝස් එක පටන් ගන්නවා ආයතන දැනුම් දීමක් කරයි කවද්ද පටන් ගන්න ඒ විස්තර එතකොට එයාට ඒ කෝස් එකට ඇතුළත් වෙන්න පුළුවන් මේ විදිහට මුලින්ම හැමදේම කරගෙන යනවා අපතේ සර් එතකොට මේ ටිකමද ඒකෙත් යන්නේ ඔව් මේ කෝස් එකම තමයි මුලින්දම් පරිගණක ඉතිහාසයේ Windows 10 ටික උගන්නලා ඊට පස්සේ Word ඒ ටික ඒ විදිහටම යනවා සර් අපිට සර් වීඩියෝස් එක ලේඅවුට් එකේ සර් ප්‍රධාන කියලා එහෙම ටයිප් කරන්න බෑනේ සර් ප්‍රධාන මටත් විදේශය කරන හුරු නෑ හැබැයි එච්චර අපි බලමු ඔයාලට ඔයාලා ඕනම කෙනෙක්ට දන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් Google එකේ ගහන්න විදේශය කර ලේඅවුට් කියලා ගහපු ගමන් විස්තර ටික තියෙනවා කොහොමද මේ ටයිප් කරන්න ඕනේ කියලා දැන් අපි ඉමේජ් සර්ච් එකට ගිහිල්ලා බලුවොත් එහෙම මේ මෙතනින් බලා ගන්න පුළුවන් මේ එක මේ ෆොටෝස් දාලා තියෙනවා දැන් මේ තියෙන්නේ මේ වගේ ඔයාලට හොයා ගන්න පුළුවන් එතකොට ඔයා අකුර කොහොමද ටයිප් කරන්න කියලා. මොකද්ද ටයිප් කරන්න බෑ කියපුද? ප්‍රධාන කියලා සර්. ප්‍ර එතකොට රකාරාංශේ නෙන්න ඕනේ. සර් එක එන්නේ මේ තියෙන ඇට් එකට එහා පැත්තේ. ආ Google එකේ ගහලා බලුවා නම් ඕනම දෙයක් ගැන අපිට හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ආ සර්. මටත් මේ විජේසේකර ලේඅවුට් එක ගොඩක් බෑ ඒකයි මම මේ දැන් සර්ච් කරලා බලුවේ. එහෙමත් මේ හොයාගන්න බැරි අකුරක් තියෙනවා නම් Google එකේ ගහන්න විජේසේකර ලේඅවුට් කියලා එතකොට එනවා ඒක තියෙන තරම් හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. සර් ඔව්ද සර් ලැප් එකට පාස්වර්ඩ් එකක් දාගන්න හැටි කියද ලැප් එකට පාස්වර්ඩ් එකක් දාන හැටි කලින් කරානේ ආ බලමුකෝ ආ කරාද පාස්වර්ඩ් එකක් දාන විදිහත් පෙන්වන්න ඕනේ හරි දෙකම බලමු හරි මුලින්ම බලමු ලැප් එකට පාස්වර්ඩ් එකක් දාගන්න හැටි Windows search එකේ ටයිප් කරන්න දැන් පුළුවන් නේද ඒකනේ ආය මොන හරි ගැටලුවක් ආවොත් එහෙම ගියා Google එකට ගහලා බලුවා උත්තරේ තියෙනවා සර් ටේබල් එකට මොකද්ද ටේබල් එකේ තියෙන ඩීටේල් හරි මේ ඒකට තියෙන්නේ අප්ලෝඩ් කරන්න අන්න ඒකට කොලම් සෙල්ට දාන්න කොහොමද ඒ කියන්නේ දැන් හරි මම එක මකා ගන්නම් ඉස්සල්ලාම අවශ්‍ය තැන් වලට අවශ්‍ය විස්තර දාගන්නේ කොහොමද කියලා දාහන්නේ ඔව් හරි ඒක හරි ලේසි දැන් මේ කොටු ගොඩක් තියෙනවානේ කැමති කොටුවක් උඩ ක්ලික් කරලා ටයිප් කරන්න පුළුවන් නේ සර් අර සර් හැදුවේ අර මේක මේ chart එක මේක නේද ඔව් chart එකට මේ වගේ එකට දැන් පළවෙනිම දාපු ගමම අර excel කියන කොටුව එනවා එතනින් පස්සේ ආයෙ පාරක් වොන්නොත් එහෙම මෙයාව double click කරගන්න
ඩබල් ගලික් කරාට පස්සේ අර මුලින්ම ආපු ඒ එක්සල් කොටුව ආයෙත් පාරක් ඕපන් වෙනවා. එතකොට ආයෙත් පාරක් පුළුවන් ඒ විස්තර ටික වෙනස් කරලා ක්ලෝස් කරගන්න. එතකොට මේක අප්ඩේට් වෙනවා. ඩබල් ක්ලික් කරාම හරි. සෝරි. පොඩ්ඩක් ඉන්න. කම්පියුටර් එක ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ. හරි. නැත්තම් චාට් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ ටැබ් වලට යන චාට් ඩිසයින් කියලා එක. ඒ චාට් ඩිසයින් එකට ගිහිල්ලා ඒකේ මුල්ලේ තියෙනවා එඩිට් ඩේටා කියලා. ඒ ක්ලික් කර ගන්න පුළුවන්. එතකොට අර Excel කොටුව මේ විදිහට ආයෙත් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි right click කරන තැනත් එක්ක මේ කොටුව එන්නේ නැතුව මෙයාව වෙනස් කරන්න අවශ්‍ය කරන option ටික එන්න පුළුවන් මේ. ඒ නිසා හරිම ලේසි ඊට වඩා මේ edit data කියන එක click කරගන්න. chart design එක ඇතුලේ තියෙන edit data. ඒක click කරපු ගමන් අර Excel කොටුව තමයි open වෙන්නේ. මෙතනින් තියෙන again ටික වෙනස් කර ගන්න පුළුවන්. Windows වලට password එක දාන්න හැටි. හරි. මුලින්ම search එකට ඇවිල්ලා මෙතන search කරගන්න settings කියලා. ඊළඟට settings app එකට යන්න ඕන. settings app එක නිල් පාටට තියෙනවා click කරගත්තා. ඊළඟට ඔයා යන්න ඕන account කියන එකට. account එක ඇතුලට ආවට පස්සේ sign in option මේ තියෙන්නේ. sign in option click කරගන්න ඕනේ. sign in චුට්ටක් මුලින්ම කියන්නකෝ. settings app එකට ගියා. හරිද? එතකොට මේක එනවා. settings app එක යන්නේ search එකේ ගහන්න settings කියලා. එතකොට නිල් පාට icon එකක් එක settings icon එක එනවා. ආවට පස්සේ ඒ ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ settings window එක open වෙනවා. ඒකේ account කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ. එතන තියෙනවා sign in options කියලා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ පැත්තෙන් දකුණු පැත්තෙන් එනවා මේ වගේ set එකක්. එතන තියෙනවා password කියලා. මේ password කියන එක ක්ලික් කරගන්න. ඊළඟට පුළුවන් දැන් ඔයාගේ password එකක් දැනට දාලා නැද්ද computer එකට? නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ add කියලා. දැන් මෙතන මගේ password එකක් තියෙන නිසා change කියලා තියෙන්නේ. ඔයාගේ add කියලා එකක් තියෙයි. ඒකට click කරලා password එක type කරගෙන next කරගන්න. එතකොට හරි. දැන් මගේ එන්නේ change කියන එක. මොකද දැනට password එකක් තියෙනවානේ. හරි. සර් computer එකේ කොහොමද සර් උඩින් තියෙනස fingerprint කියලා සර්? ඒක කරන්න නම් ඔයාගේ computer එකේ fingerprint sensor එකක් තියෙන්න ඕනේ. මෙතන තිබුණාට ඒක මට පාවිච්චි කරන්න බෑ. මොකද කම්පියුටර් එකේ මේ fingerprint scanner එකක් නැහැ. ඒක තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. සමහර ලැප්ටොප් වල තියෙනවා. Windows hello sir. මොකද උදේ? Windows hello face. ඒ කියන්නේ අර මේ මේකනේ පළවෙනි ඔප්ෂන් එක. ඒකටත් ඔය කම්පියුටරේ webcam එකක් තියෙනවා නම් setup කරගන්න පුළුවන්. අර මං කියේ මගේ webcam එකේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා කියලා. දැන් මට ඒක පෙන්නන්න බෑ. ඒකත් පොඩ්ඩක් මට webcam එක හයි කරගෙනම තමයි පුතේ ඔයාලට කියලා දෙන්න වෙන්නේ. මොකද දැන් මට කියලා දෙන්නත් බෑනේ මෙතන. ඊළඟ ඔප්ෂන් ටික බලා ගන්න බැරි නිසා. අනිත් එක තමයි ලැප් එකේ මේ ඕනම ලැප් එකක තියෙන කැමරාවකින් බෑ. ඒක මේ ප්‍රෝග්‍රෑම් එකට compatible වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට ගැලපෙන්න ඕනේ. මේ කැමරා එකේ තියෙන quality එක අරව මේවා ටික මේකට ගැලපෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මම ඔයාලට බලලා විස්තර කියන්න. සර් නේම් එක මේ වෙනස් කරන්නේ කොහොමද ඒකේ තියෙන? කම්පියුටර් එකේ නේම් එක නේද? මේ ස්ටාර්ට් මෙනු එකේ මේ අපේ ප්‍රොෆයිල් එකත් එක්ක තියෙන නේම් එකනේ. ඔව් සර්. ආ හරි.
තව ලේසි ක්‍රමයක් තියෙන පාස්වර්ඩ් එක වෙනස් කරන්න නම වෙනස් කරන්න වගේ දේවල් වල. ඒ තමයි ස්ටාර්ට් මෙනු එකට ඇවිල්ලා මෙතන තියෙන මේ චූටි ප්‍රොෆයිල් අයිකන් එක එකපාරක් ක්ලික් කරගන්න. එතකොට එනවා චේන්ජ් account settings කිය. ඒක ක්ලික් කරගන්න. එතකොට account එක සම්බන්ධ settings වෙනස් කරගන්න එතනින් අවස්ථාව තියෙනවා. එතකොට open වෙන්නේ settings app එකම තමයි. අර රවුමෙන් ගිහිල්ලා තෙන්න යන්නත් පුළුවන් නැත්නම් ස්ටාර්ට් මෙනු එකෙන් එන්නත් පුළුවන්. සර් ඊළඟට ඔබතේ සර් කිසේ පාස්වර්ඩ් දෙකක් තමයි new password කියලා වටස confirm password කියලා ව ඒ දෙක ගහලා ඊට පස්සේ password hint කියලා ඒක වැරදි කියලා. password hint එකක් කියන්නේ ඔයාගේ දාපු password එක නිකන් හරි ඔයාලට අමතක වෙයි කියලා හිතනවා නම් එතන type කරන්න පුළුවන් මොන හරි දෙයක් මතක් වෙන විදිහේ දෙයක්. එතන ඒගොල්ලෝ දාලා ඇති අකුරු කොච්චරක් තියෙන්න ඕනද කියලා. ඒකයි. හරි සර්. සර් ඒක සිංහලෙන් පුළුවන්නේ? සිංහල පාස්වර්ඩ් එකක්ද? නැස ටයිප් කරගන්න ඉතින්ට අර hint එකට. ඔව් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. Thank you. ඒ වුණා මන්නම් කියන්නේ ඔය වගේ තැන් වල සිංහල ටයිප් කරන්න එපා කියලා. නිකන් හරි ගැටලුවක් වුණොත් එම් හරි අමාරුයි හදා ගන්න ඊළඟට. හරි. මේ නම වෙනස් කරද්දි family and other users එකට එන්නත් පුළුවන්. ඊළඟට extra new option sorry. UI info අපි පළවෙනි පාඩම් වලදී කතා කරා. එතකොට දැන් මේ දේවල් හදලා තිබ්බේ නැහැනේ. දැන් හැදිලා තියෙන නිසා පොඩ්ඩක් වෙනස්. දැන් මට මේ පෙන්වන හැම දෙයක්ම පෙන්වන්නේ තියෙන දේ වෙනස් කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලා දැන් අහන්නේ අලුතෙන් දාගන්නේ කොහොමද කියලානේ. දැන් මේකේ පෙන් එක පෙන්වන්න බෑ. ඒක වෙනස් කරන්න. ආ තියෙන එක වෙනස් කරගන්නද ඕනේ? ඔව් සර්. ආ හලෝ කරා මිස්ටර් පොඩක් ඉන්න. හරි මෙහෙම කරන්නකො. එතන හොයා ගන්න අමාරුයි. settings එකේ sorry search එකේ type කරන control panel කියලා. එතකොට එනවා control panel එක. මේ තියෙන්නේ පරණ settings එක. Windows computers වල තිබ්බා. දැන් අපි open කරපු settings app එක අලුතෙන් ඒගොල්ලෝ නිර්මාණය කරපු එක. මේ control panel කියන්නේ settings app එක එන්න කලින් මෙතනින් තමයි ඔක්කොම settings ටික අපි හැදුවේ. මෙතනින් කරන විදිහ පෙන්වන්න. control panel එක open කරගත්තාට පස්සේ මෙතන යන use accounts එකට. use account ඊළඟට මෙතන තියෙන appearance and personalization කියලා. ඒක ක්ලික් කරගන්න. sorry මේ use account එකට යන්න ඊළඟට change account type කියන ක්ලික් කරගන්න. එතකොට මේ වගේ තැනකට තමයි යන්නේ. මෙතනින් ඔයාගේ account එක select කරගන්න පුළුවන්. select කරගත්තාට පස්සේ මෙතන උඩින්ම තියෙනවා change account name කියලා. ඒක ක්ලික් කරලා මෙතන අලුත් නමක් ටයිප් කරගන්න පුළුවන්. ඊළඟට change name කියන මේ බොත්තම ක්ලික් කරගන්න. එතකොට නම වෙනස් වෙනවා. සර්. ඔව් පුතේ. සර් අපි කොහොමද letter head එකක් අරගෙන මේ quotation එක ටයිප් කරන්නේ? letter head එකක් දාලා quotation එක ටයිප් කරනදී අපි ඉස්සරහට කතා කරමු නේද? මේ letter head එකක් හදාගද්දී නම් මෙහෙමයි කරන්න තියෙන්නේ. word document එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් page එකේ උඩ හරියට ගිහලා double click කරාම මේ වගේ header එක edit කරන්න අවශ්‍ය කරන දේවල් ටික මතුවෙනවා. මෙතනින් ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකක්ද කරන්න ඕන? page එකේ උඩට ගිහින් page එකේ උඩ හරියට ගිහලා double click කරන්න. Okay. මේ එතකොට ඔයාට header එක හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික එනවා. එතකොට මේ ඔයා හදන හැම page එකකම ඒ හෙඩර් එකත් එක්ක තමයි හැදෙන්නේ මේ. දැන් අපි ටයිප් කරගත්ත එක තියෙනවා. ඔය විදිහටම ඔතන ඩිසයින් එකක් හදා ගන්න ඕනේ ලෙටර් හෙඩර් එකට ගැලපෙන විදිහට. Okay sir, thank you. සර් සෙටින් ඇප් එකේ සර් පාස්වර්ඩ් කියලා පාස්වර්ඩ් එකක් දාන්න දෙන්නේ කියලා සර්. පිච්චර් පාස්වර්ඩ් කියන්නේ මොකද සර්? ආ පිච්චර් පාස්වර්ඩ් කියන්නේ ඔයාලට අකුරු පාස්වර්ඩ් එකක් වෙනුවට දැන් මේ මගේ වෝල්පේපර් එක හිතන්නකො. මේක දාන්න පුළුවන් පාස්වර්ඩ් එකක් විදිහට. ඊළඟට ඔයාලට මෙතන මෙහෙම රවුම් කර කර තැන් තුනක් තෝරන්න එනවා.
එතකොට ඔයා විතරනේ දන්නේ ඒක ඔයා තෝරගත්ත තැන්තුර මොනවද කියලා. දැන් මම තෝරගන්නවා මේ කන්දයි මේ ගහේ මුදුනයි මේ කූඩාරම. එතකොට පාස්වර්ඩ් එක වෙනකොට මේ ෆොටෝ එක තමයි පෙන්වන්නේ රවුම් කරන්න කියලා. එතකොට දැන් ඔයා දන්නවනේ මේකයි මේ කන්දයි ගහයි කූඩාරමයි කියලා. අන්න ඒ විදිහට ඒ තුන ආයෙත් රවුම් කරන්න තියෙනවා. එතකොට මැෂින් එක ඔන් වෙනවා. දන්නේ නැති කෙනෙක් ගිහිල්ලා නිකන් තැන් තුනක් මාක් කරාට කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ. ඒකේ පෙන් එක සර් ඒකේ පෙන් එක රූපයක් තියෙන එකක් තියෙන්නේ මොකද්ද? කොතනද පුතේ? සෙටින්ග්ස් එකේද? අවු බලමු. පාස්වර්ඩ් දාන තැන සර්. ආ හරි බලමු ගිහිල්ලා. පෙන් එකක්. ආ මේකද? අවුසා සිකියුරිටි කී එකක් කියන්නේ ඒකට අපි කියන්නේ හાર્ඩ්වෙයාර් ලොක් එකක් කියලා. එතකොට ඒකත් ඔයා කඩේකින් සල්ලි දෙලා ගන්න නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න ඕනේ. එතකොට වෙන්නේ පාස්වර්ඩ් එක වෙනුවට ඒක පෙන් එකක් වගේම තමයි පෙන් ඩ්‍රයිව් එකක් වගේමයි. ඒක කම්පියුටරේට ගැහුවොත් විතරයි කම්පියුටරේ ඇතුළට යන්න පුළුවන්. මේ ෆිල්ම් වල එහෙම තියෙන්නේ. හાર્ඩ් එකක් දාපුවම විතරයි දොර ඇරෙන්නේ. ඒ වගේ එක තමයි. ඔය සිකියුරිටි කී එක කම්පියුටරේට ප්ලග් කරොත් විතරයි ඇතුළට යන්නේ. excuse me sir ඔපතේ ඔය පාස්වර්ඩ් කියන එකට යටින් එකක් තියෙන්නේ access work or schoolද නැත්නම් මේ මෙතනද ඔව් sir පිට්ට පාස්වර්ඩ්ද ආ පිට්ට පාස්වර්ඩ්ද මං කිව්වේ අර මේ ෆොටෝ එකක් දෙන්න පුළුවන් පාස්වර්ඩ් එක වෙනුවට ඊට පස්සේ ඒ ෆොටෝ එකේ තැන් තුනක් වඩ ලකුණු කරන්න පුළුවන් ඊළඟ පාරෙන් නම් කම්පියුටර් එක ඔන් කරනකොට පාස්වර්ඩ් එක වෙනුවට මේ ෆොටෝ එක පෙන්නනවා ඒ ෆොටෝ එකේ ඔයා මාක් කරපු තැන ටික ආයෙ පාරක් මාක් කරලා හරියට පෙන්නොත් විතරයි කම්පියුටර් එක ඇතුළට යන්න පුළුවන්. සර් ෆෝල්ඩර් එකට පාස්වර්ඩ් එක. අපි බලමු ෆෝල්ඩර් එකට පාස්වර්ඩ් එකක් දාන්නේ කොහොමද කියලා. ඒකට ඔයා Google එකට ඇවිල්ලා මෙන්න මෙහෙම සර්ච් කරගන්න. lockdir ස්පේස් එකක් තිබ්බේ නැතත් කමක් නැහැ. සර්ච් එකක් දාගන්න. මේක චූටි සොෆ්ට්වෙයාර් MB දෙකක් විතර වෙනවා. ඊළඟට මෙන්න මේ පළවෙනි ලින්ක් එක. මේ කාකා සොෆ්ට් වගේ නමක් තියෙන්නේ. ඒ පළවෙනි ලින්ක් එකට යන්න. හරි ඒකට ගියාට පස්සේ මෙතන උඩ තියෙනවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා. ෆ්‍රී ඩවුන්ලෝඩ් එකෙන් ඒ සොෆ්ට්වෙයාර් එක කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරපු ෆයිල් යන්නේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට. වාට සර් මගේ යෝම ගන්න වෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක මෙහෙම නෙවෙයිද පේන්නේ? නැස කකා සොෆ්ට් කියලා තියෙන්නේ. හරි. ඒක සයිට් එකේ ඇඩින් පොඩි විස්තරයක් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රී ඩවුන්ලෝඩ් තියෙනවා. ඔව් ෆ්‍රී ඩවුන්ලෝඩ් තමයි කරන්න ඕන. පෙනුම වෙනස් වුණාට කමක් නැහැ එක එක ස්ක්‍රීන් වල පේන විදිහත් වෙනස් වෙනවානේ. Excuse me sir. ඔව්. ඈ. ඔව්ද? පිට පාස්වර්ඩ් එකක් දාන්න කොහොමද? හරි මම ඒක පෙන්නන්න. තව දැන් මේ එක එක ස්ක්‍රීන් වල සයිස් එක මේ වගේ වෙබ්සයිට් වෙනස් වෙනවා. මේ බලන්න. දැන් ඔය කම්පියුටර් ස්ක්‍රීන් තිරේ සයිස් එක වෙනස් නම් පේන විදිහත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි කියන්නේ responsive website එකක් කියලා. හරි ඊළඟට අර ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් එක අපි ඕපන් කරගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න පුතේ මේක පෙන්නලා ඉමු. ඩවුන්ලෝඩ්ස් එකට ගිහිල්ලා මෙන්න මේක තමයි ෆයිල් එක. මම මේක ඕපන් කරගන්නවා. දැන් මම මේ කරන විදිහට ඕපන් කරන්න ඕනේ නැහැ. ඔයාලට ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නත් පුළුවන්. එතකොට එයාගේ ඇතුලේ තියෙනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක්. මෙන්න මේ lockdir.exe කියන්නේ ඒ සොෆ්ට්වෙයාර් එක. ඒක ඇදලා ගෙනල්ලා දාගන්න ඩෙස්ක්ටොප් එකට හරි ඔයා කැමති තැනකට දාගන්න. ඒක ගැටලුවක් නෑ. සෑයක කොපි පේස්ට් කරන්නත් පුළුවන් නේද? ඔව් කොපි කරලා පේස්ට් කරගන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් සොෆ්ට්වෙයාර් එක තියෙනවා. දැන් ඔයා ලොක් කරන්න යන ෆෝල්ඩර් එක තියෙන තැනට යන්න ඕනේ මෙයාව කොපි කරගන්න. කොපි කරගෙන ගියත් කමක් නැහැ කට් කරගෙන ගියත් කමක් නැහැ. දැන් මෙතනමනේ ඉන්නේ අපි මෙතන තියෙන ෆෝල්ඩර් එකක් ලොක් කරන්න බලමු. හරි. දැන් ඔයාලා හිතන්න මේ PDF කියන ෆෝල්ඩර් එක තමයි මට ලොක් කරගන්න ඕනේ. එහෙමනම් අපි කරන්න ඕනේ මෙයාව
දාන්නන ෆෝල්ඩර් ඇතුලට ඇදගෙන ගිහිල්ලා දාන්න පුළුවන්. වෙනත කොහරි ඈතක ඉන්න කෙනෙක් නම් කට් කරගෙන ගිහිල්ලා ෆයිල් ක්ලික් කරලා පේස්ට් කරගන්න. හරි. දැන් ඔන්න ෆයිල් එක තියෙනවා, සොෆ්ට්වෙයාර් එක තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් උඩ ඩබල් ක්ලික් කරගන්න. ලොක් කරන්න අවශ්‍ය කරන ෆෝල්ඩර් එක ඇතුළට සොෆ්ට්වෙයාර් එක දැම්මා, ඩබල් ක්ලික් කරා. ඩබල් ක්ලික් කරාම සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙනවා. තාම ඕපන් වෙන්නේ නැහැ, පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි සොෆ්ට්වෙයාර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ වගේ එකක් ආවම එක කැන්සල් කරගන්න. මෙතන පාස්වර්ඩ් එක ටයිප් කරන්න. දැන් මම ටයිප් කරනවා 1 2 3 4 5 6. රී ටයිප් කියන තැන 1 2 3 4 5 6 කියලා ටයිප් කරගන්න. ඊළඟට මේක රන් කරන්න ඕනද? ඔව්, ඩබල් ක්ලික් කරන්න. එතකොට ඕපන් වෙනවනේ. සර් මගේ රන් කියලා ආවේ. ආ හරි. රන් එක දෙන්න. යව රන්. ඊළඟට ප්‍රොටෙක්ට් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මෙතන ටයිප් කරගන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එකක්. නිකන් හරි පාස්වර්ඩ් එක මතක නැති වුණොත් ඔය ඊමේල් එක පාවිච්චි කරලා ආය හදා ගන්න පුළුවන්. එතන වාගේ ඊමේල් එක මෙතන ටයිප් කරගන්න. සර් ඊමේල් ඇඩ්‍රස් එක නැත්නම් හදන්න බැරිද? හදන්න පුළුවන්. මෙතන බොරු ඊමේල් එකක් ගහලා හදන්නත් පුළුවන්. පාස්වර්ඩ් එක මතක නැති වුණොත් එහෙම ආය ගන්න බැරි වෙයි කවදාවත් ෆයිල් එක. මේ ඊමේල් එක ගහලා ඕකේ බොත්තම ක්ලික් කරගන්න. හරි. ඕකේ කරාට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඔටෝ ක්ලෝස් වෙනවා. ක්ලෝස් වුණු ගමන් මෙතනදී ෆයිල් ටික නැති වෙලායි දැන් කම්පියුටර් ප්‍රොඩක්ට් ස්ලෝ නිසා තමයි මේ කොහොම තියෙන්නේ. ආ හරි. ඔන්න ෆයිල් ටික මොකුත්ම නැහැ. දැන් කිසිම ෆයිල් එකක් මෙතන බලා ගන්න නැහැ. දැන් ආයෙත් මේ ෆයිල් ටික ඔයාලට බලන්න ඕන නම් ආයෙත් මේ සොෆ්ට්වෙයාර් එක ඩබල් ක්ලික් කරන්න. තාපු පාස්වර්ඩ් එක මතකයිනේ. 1 2 3 4 5 6 ටයිප් කරා. අන්ප්‍රොටෙක්ට් කියන එක දුන්නා. දුන්න ගමන් නැතිවෙච්ච ෆයිල් ටික ආයෙත් මෙතන මතුවෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න පාස්වර්ඩ් අමතක කරගෙන ෆයිල් එක ගන්න බැරි වෙලා නම් අහන්න එපා, මම දන්නෙත් නෑ ගන්න විදිය. සාය එක කරන විදිය කියලා දෙනවා. හරි, මම කියලා දෙනවා. සර් අපි දාන පාස්වර්ඩ් එක ආයෙ අයින් කරන්න බැරිද? අයින් කරන්නත් පුළුවන්. සර් හරි, ඉස්සෙල්ලා කිව්වේ සර් මේ තියෙන්නේ මේ ෆයිල් ටික. දැන් ඔයාලගේ මේ විදිහට මේ ඇතුළේ ඇතුළේ නෙවෙයි මේක. අර මං කියව හැමදාම කියනවනේ මේක කම්පියුටර් එකක් නෙවෙයි. ඒකයි මේ මේ විදිහට ඇතුළේ ඇතුළේට ගියේ. ඔයාලගේ අන්ප්‍රොටෙක්ට් කියන එක දුන්න ගමන්ම මෙතෙන්ට තිබ්බ විදිහටම ෆයිල් ටික එනවා. මේ ඩේටා කියලා එකක් හැදෙන්නේ එහෙම මොකුත් වෙන්නේ නැහැ. දාපු පාස්වර්ඩ් එක අයින් කරගන්න ඒ සොෆ්ට්වෙයාර් එක. සෝරි, ආයෙත් වෙනස් වුණානේ සර්. පොඩ්ඩක් ඉන්න පුතේ. දැන් කට්ටිය පාස්වර්ඩ් දාගෙන අරගන්න බැරි වුණොත් තමයි වැඩි මොනවා හරි වෙලා. ඔන්න පාස්වර්ඩ් එක දානවා, ප්‍රොටෙක්ට් කරනවා. එතකොට ෆයිල් එක නැති වෙලා යනවා. ආය ඩබල් ක්ලික් කරනවා. මේ වගේ එකක් ආවොත් එහෙම මේ වේට් කියන බොත්තම ලේට වෙනකන් ඉඳලා ක්ලික් කරනවා. ඊළඟට පාස්වර්ඩ් එක ටයිප් කරගන්න. දාපු පාස්වර්ඩ් එක මෙතනින් කම්ප්ලීට් කියන එක දීලා අන්ප්‍රොටෙක්ට් කරාම සම්පූර්ණයෙන්ම ලොක් එක ඇරෙනවා. එතකොට මේ වගේ ඩේටා කියලා එකක් හැදෙන්නේ නැහැ. ඔයාගේ තිබ්බ ෆයිල් ටික මතුවේ. දැන් මගේ අර කම්පියුටර් එක පොඩ්ඩක් වෙනස් නිසා තමයි අලුත් ෆෝල්ඩරයක් හැදුනේ. කම්ප්ලීට් කියන එක දීලා අන්ප්‍රොටෙක්ට් කරොත් එහෙම ලොක් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අලුතෙන් ආයෙ දාන්න ඕනේ. සර්? ඔව් පුතේ. සර් අර ඉස්සෙල්ලා කියා දුන චිප් එකක් අර පෙන් ඩ්‍රයිව් එකක් දාලා මේ සිකියුරිටි ලොක් එක අරින විදිය හදිසි හරිය පෙන් ඩ්‍රයිව් එක නැති වුණොත් අපිට ඒ ලොක් එක අරගන්න බැරිස? මෙහෙමයි. වින්ඩෝස් වලදී තින් Tamanට පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම වලින් කරන්න පුළුවන්. බැරිම වෙන්නේ නැහැ. සර් PDF එකක් හදන්න හැටි කවදසු කියලා දෙන්නේ. සර් රෙකෝඩින් එක බලන්න ඕනද? චුට්ටක් ඉන්න. මේ තියෙන්නේ මේවා තමයි සිකියුරිටි කී කියන්නේ. පෙන් ඩ්‍රයිව් වගේම තමයි. මේක ගැහුවොත් තමයි කම්පියුටර් එක ඇතුළට යන්න පුළුවන්. හරි. සර් පිට්ටනිය පාස්වර්ඩ් එකක් දාන්න කොහමද?
එකක් පෙන්නලා ඉන්නම්කෝ. සර් ඒක ඒ කියන්නේ අර මේ අපි දාපු එක නැති වුණොත් අපිට කලින් තව එකක් ගන්න පුළුවන්ද? ඒක ගෙවුවාම එහෙම බෑ, එහෙම බෑ. අපි දාපු එක සෙටප් කරපු එක තමයි දිගටම තියෙන්නේ. මෙහෙමයි, සිකියුරිටි කී එක විතරක් දීලා කම්පියුටරේ ඔන් වෙන හදන්න බෑ. කොහොමත් පාස්වර්ඩ් එකක් හරි වෙනත් ඔප්ෂන් එකක් හරි තියෙන්න ඕනේ. සෙකන්ඩරි ඔප්ෂන් එකක් විදිහට අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඕක කැඩෙන්න පුළුවන්, වතුරට ඇටෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සිකියුරිටි කී එකත් එක්ක තව පාස්වර්ඩ් එකක් හරි පිට පාස්වර්ඩ් එකක් හරි ෆින්ගර්ප්‍රින්ට් එකක් හරි තවත් දෙයක් ඇඩ් කරන්න ඕනේ. එතකොට ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක කැඩුණත් අනිත් පාස්වර්ඩ් එකෙන් ඇතුළට ගිහිල්ලා අලුත් එකක් හදාගන්න පුළුවන්. හරි, පිට පාස්වර්ඩ් එකක් දාන්න. මේ පිට පාස්වර්ඩ් කෙනෙක් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඇඩ් කියන එක ක්ලික් කරගන්න. ඊළඟට මෙතන මෙයා පෙන්නනවා මේක කරන්නේ කොහොමද කියලා. මෙතන අපිට රවුමක් අඳින්න කියනවා. ඊළඟට මෙතන මෙයා කියන දේවල් ටික පොඩ්ඩක් මේ විදිහට කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්නකම මොකක් හරි වුණා. ක්ලෝස් වුණා නේද තව. හරි. ඊළඟට වාගේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්න ඕනේ. දැනට තියෙන පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එකක් නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි පාස්වර්ඩ් එකක් නැතුව පිච්ච පාස්වර්ඩ් එකක් දාන්න බෑ. හරි. ඒක ටයිප් කරගත්තට පස්සේ ඒක මොකද්ද සර්? පාස්වර්ඩ් එක නැතුව පිච්ච පාස්වර්ඩ් එකක් දාන්න බෑ. පිච්ච පා ඒ කියන්නේ ප්‍රධානම එක තමයි පාස්වර්ඩ් එක. අනිත් ඔක්කොම මේ ඩෙවලෙට තියෙනවා. එතකොට ප්‍රධාන පාස්වර්ඩ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පිච්ච පාස්වර්ඩ් එක අමතක වෙන්න පුළුවන්, අරවම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම දැන් බලන්න ෆෝන් එකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක. ඔයා ෆෝන් එක ඔන් කරපු ගමන් ෆින්ගර් ප්‍රින්ට් එක ගහලා අතුරට යන්න බෑනේ. පළවෙනි පාර අනිවාර්යෙන්ම පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕනේ. ඒ වගේ තමයි. හරි, මෙතන චූස් පිච් එකේ ක්ලික් කරගන්න. කම්පියුටරේ පාස්වර්ඩ් එක ගහන්න බොක්ස් එකක් එක ගැහුවට පස්සේ හරි, එතකොට මේ වගේ ඕපන් ඩයලොග් බොක්ස් එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් ෆොටෝ එකක් තෝරගන්න. දැන් මම මේ එක ෆොටෝ එකක් තෝරගෙන ඕපන් කියන එක ක්ලික් කරගන්න. අද කම්පියුටර් එක ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ. මේ හරි, මේ විදිහට ෆොටෝ එක ලෝඩ් වුණාට පස්සේ මෙතන තියෙන ඔප්ෂන් දෙකෙන් use this picture කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට 1 2 3 කියලා තියෙනවා. දැන් පළවෙනි එක ඔන්න මම රවුම් කරගන්නවා. හරි, දැන් දෙවෙනි එක. ඔන්න පළවෙනියෙන් ප අකුර රවුම් කරගත්තා. ඊළඟට අපි i-learning එකේ ලෝගෝ එක රවුම් කරගමු. ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි එක විදිහට අපි රවුම් කරගමු මේ රතු පාට රවුම. හරි. දැන් ඔන්න තුනම ටයිප් කරගෙන ඉවරයි. දැන් කන්ෆර්ම් කරන්න ඕනේ. දැන් මෙයා බලන අපිට දැන් ගහපු එක මතකද කියලා. ආයෙත් පාරක් ඒ රවුම් කරපු තැන් ටික රවුම් කරා. පළවෙනි එක, දෙවෙනි එක, ඊළඟට තුන්වෙනි එක. සර්, ඒ තුනේ පිළිවෙලටම ගහන්න ඕනද? දෙවෙනි පාර ගහනකොට ඒ කලින් සැරේ කරපු විදිහටම කරන්න ඕනේ. හරි. දැන් ඔන්න වැඩේ හරි. දැන් පුළුවන් ෆිනිෂ් කරගන්න. ෆිනිෂ් කරලා ඊළඟ පාර කම්පියුටර් එක ඔන් කරනකොට මෙන්න මෙහෙම තියෙනවා. බලමු. ඒකට හේතුව තමයි මම ඔයාලට කිව්වේ මේක මේ කම්පියුටර් එකක් නෙවෙයි. මේක මේ Apple කම්පියුටර් එකක් ඇතුලේ Windows run කරන මේ විශේෂ ක්‍රමයකට කරන්නේ.
හරි ඔන්න දැන් ටිච් පාස්වර්ඩ් එක ඇවිල්ලා තියෙනවා. දැන් මම විතරක් දන්නේ මේකේ රවුම් කරපු තැන් කොහෙද කියලා තියෙන්නේ. ඔන්න මම පයන්න රවුම් කර ගන්නවා. I learn in college එකේ ලෝගෝ එක රවුම් කර ගන්නවා. ඊළඟට මේ රතු පාට කොටුව රවුම් කර ගන්නවා. දැන් මට වරදින්නත් පුළුවන්. හරි. හරියට රවුම් කරපු නිසා අතුරට ගියා. ඔය විදිහට තමයි පිච්ච පාස්වර්ඩ් එකක් දාගන්න. එතකොට සර් වැරදිලා වෙන එක රවුම් කරොත් අපිට අතුරට යන්න බැයි සර්? එතකොට පාස්වර්ඩ් එකෙන් අතුරට යන්න පුළුවන්. උතන වරද්දවුවට පස්සේ ඒ ඔප්ෂන් එක තියෙනවා පුතේ. Excuse me sir. ඔව්. එහෙම එකක් නම් ඔය සොෆ්ට්වෙයාර් එකට ඉන්න බෑ හැබැයි මම කරපු විදිහටමද කරේ Google search කර. අර ඔයාද කියේ වෙනස් විදිහට පේන්නේ කියලා. නෑ. ඔයා මේ Google එකේ search කරනකොට log dir කියලා එතකොට එන link එකෙන් ගිහිල්ලා මම පෙන්නපු site එකෙන් තමයි ගන්න ඕනේ. කාකා soft කියලා site එකකින්. මොකක්ද කරන්නේ නැහන? පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න. Excuse me. ඔව් පුතේ. මට හරියටම කියන්න ඒ බෑ කියන්නේ දැන් ඔයාගේ account එක ඇතුළට යනකොට account එක සක්‍රීය නැහැ කියලා පෙන්වනවද? ඔව් සර්. එහෙමනම් identity card එක class එකට message එකක් දාලා තමයි හදාගන්න ඕනේ. සර් මම message එකක් දැම්මා ඊට පස්සේ සර් කිව්වා සර් ඡොට්ටක් බලන්නම් කියලා ඊට පස්සේ නිකුත් කිව්වේ නැහැ.